පොලිසියට එන්න කැමති නැද්ද? තව ටික උසයයිද? ඉස්සර මම මීටත් වැඩිය උසයිද? ලකුණු 85 අරගෙන අහම අම්මා අහන්නේ පන්තිය වැඩිම කාටද? 87යි. හර කඹට බෑ දෙක ගන්න. මේ ඊයේ පෙරේද අවුරුදු 17ක ගෑනු ළමේ පෙනඩෝල් ප්‍රතිමිස් 48ක් එක කුරට බීලා 48ක්. ඒත් මලේ නෑ. බේරුණා. මං කව පුතේ උඹට නම් ජීවිතේට උණගෙන දෙකක් නෑ. අපි බොන්නේ දෙකනේ. අමයට හින්දි පුළුවන් බුදු අම්මේ කෙල්ලට හින්දි පුළුවන් හැකි මටත් කියනවා සර් මෙරා දිල් කිතිනා පාගල් හේ. මං කව පුතේ දිල් වාලේ දුල්හානියා ලේ ජයගේ. හරිම සතුට දවසක් පුතාල ඔක්කොටම ඉතාම වටිනා දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය 157 වන සංවත්සර සමගාමීව ඒ විෂයානුබද්ධ කරුණු එක්ක ඉතා වැදගත් වෙන්නේ කොහොමද සමාජයේ ඔබ කොහොමද ජීවත් වෙන්නේ කියන එක මොන මොන විෂය ඉගෙන ගත්තත් අවසානයේ ඔබට සමාජය තුළ පුරවැසියෙක් විදියට පුරවැසියාගේ වගකීම් ඉටු කරමින් සමාජීය වගකීම් ඉටු කරමින් සමාජය තුළ ජීවත් වෙන්න සිද්ධ වෙනවා ඒ විතරක් නෙවෙයි ඔබගේ පවුලේ අය ඔබ පවුලේ අය ඥාතීන් මේ සියලු දෙනා ආරක්ෂා කරගනිමින් කොහොමද තරුණියක් විදියට සමාජය තුළ ජීවත් වෙන්නේ මොන අවබෝධයෙන්ද අපි ජීවත් වෙන්න ඕන කියන කාරණයක් අපි තේරුම් ගත යුතු වෙනවා ආයිබෝවන් कैम हिम का दिने मैं मुकुद दिन है निका गए हुए हरे मंगीदार ने पुते मैं शाला वे मट मतकाई निदास दहना में वर्षे अभी लोकल अमा दिन बिन्वे दवंत वैड सटाहना कला मटे दवस मतकाई मैं शाला वे मैं हेमत थैनाकम फिरीला इतिरीला ओबुल्लांगे सहोदरियो हिटिया विदुहलपति तू भी नैवतात අලුතෙන් ඔබේ පාසලට පත් වෙලා ආවට පස්සේ එතුමියත් එක්ක අපේ තියෙන දීර්ඝ හිතවත්කම සම්බන්ධතාවය ලෙන්ගතුකම නිසා ඉවර පොලිස් දිනය වෙනුවෙන් පවත්වන වැඩසටහන පුතේ ප්‍රතිතිරණය කළා ඔබතුමිය වෙනුවෙන් ඔබතුමියගේ දැරියෝ වෙනුවෙන් දියණියෝ වෙනුවෙන් මේ වැඩසටහන අද දේවි බාලිකා විද්‍යාලයේ පවත්වන්න අපිට අවුරුදු 157යි සර් ඕගොල්ලෝ නම් 1953 ද කොහෙද නේද හරි अभी हरी पारणाई भूते पारण मिनिस्टर टिका कभी हरी एम नाम विदुहल पत्तुबियानी उबतुबिया गेंग अवसराई ए बगे में प्रजा पुलिस कोट्टा छदिशा उबार नियोज्य पुलिस प्रतितुमान रोशान डायस प्रतितुमान लमा कांता कारण शपयोज्य निवारण दिशा उबार नियोज्य पुलिस प्रतितुमान सेनिवीरत्न प्रतितुमान ए बगे में प्रजा पुलिस कोट्टा से अध्यक्ष ज्येष्ठ पुलिस अधिकारी डी के प्रियांत मैथितुमा नियोज्याध्यक्षकतुमा साकार अध्यक्षकतुमा पुलिस माध्य प्रकाशकतुमा आचार्य मंडलीय मठमी वैडीकरण शक्ति अक्विच अटलस आयतने नियोजने कर्मी फैमिली हितवत् अपे सहृदया इवागे में सीएलओ पुलिस अधिकारी महातुर वैतुल आदरणीय दीयनी वरुंगे अवसराय अभी वैडे पटांगम हरिद पटांग अंडल को दीयन इका कोगल तैगी පේනවද ඔය ටික කොම දීලා යන්නේ මම ළමා කාන්තා කාර්යංශයේ සේවය කරන කාලේ මං හරි ලස්සන නෑ පුතේ පැමිණිල්ල විභාග කළා මේ පාසලට අදාළ එකක් නෙමෙයි පුතේ මේ කියන්නේ හැබැයි මේ කතාවේ ළමයා ඕගලන්ට සම්බන්ධයි ඇයි එයත් පුතේ ශිෂ්‍යත්ව විභාගයෙන් ගාල්ල දිස්ත්‍රික්කෙන් ලකුණු 180කට වැඩිය ගත්ත ළමේ. එයා ගාල්ල දිස්ත්‍රික්කේ ශිෂ්‍යත්ව විභාගයේ පහවසර ලකුණු 180කට වැඩිය ගත්තේ ගාල්ලේ ප්‍රධාන බාලිකා පාසලක විදුහල්පතිතුමියනි. හැබැයි යාටත් ආසාවක් තිබුණා කොළඹ එන්න. කොළඹ ඉස්කෝලේකට එන්න. ඉතින් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි බොහොම උගත් අය, පෝසත් අය, සල්ලි තියන අය මේ අම්මයි තාත්තයි මේ දියණිය වෙනුවෙන් පුතේ කොළඹ ඔය කියන පාසල ආසන්නේ ගයක් සල්ලි වලටම ගත්තා සල්ලි වලටම ගත්තා ඇයි ගාල්ල ඉඳලා හැමදාම යන්න දෙන්න බෑනේ නේද ඒ හින්දා පුතේ ඒගොල්ලෝ කොළඹින් ගයක් ගත්තා එකම දුවයි
අරගෙන දැන් දුවේ ඉස්කෝලේ යනවා. එයා 6 වසර පළවෙනියා, 7 වසර පළවෙනියා, 8 වසර පළවෙනියා, ග්‍රේඩ් 9, 9 වසර වෙනකන් ආවා. කොහොම බලන්නේ 9 වසර කට්ටිය දැන් අත උස්සන්නකො. ආවේ කට්ටිය. හරි. පුතේ ඔන්න ඕගොල්ලන්ගේ වයසට එයා ආවා. ඇවිල්ලා ඉන්න මේ මගේ සේවක කාලය තුල මම අත්විඳ ඉතාමත්ම සංවේදී කතාවක් පුතේ මේ ඔබට කියන්නේ. පොඩ්ඩක් අහගන්නකො. ඉතින් එයා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා ගාල්ලෙන් කොළඹට ඇවිල්ලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උගුල්ලන්ගේ වගේම පාසලක ඉගෙන ගන්න කාලේ පුතේ එයා ග්‍රේඩ් 9 9 වසර ඉන්නකොට තමයි යාට මේ කරදරේ උනේ. මොකද්ද කරදරේ? කරදරේ මෙහෙමයි. මේගොල්ලෝ සිංහල අලුත් අවුරුද්දට ගාල්ල යනවා හැම අවුරුද්දකම. සිංහල අවුරුද්දට ගෙදර යනකොට මේ තාත්තා මේ දුවව එක්කගෙන යනවා පුතේ ඔය කොළඹ තියෙන ප්‍රධාන පෙළේ හොද ඇඳුම් තියෙන මේ ෂොප් එකකට කඩේකට එක්කගෙන යනවා ඇඳුම් ගන්න. ඒ ගිහිල්ලා ඉතින් අම්මට තාත්තට ළමයින්ට ඔක්කොටම ඇඳුම් ගන්න මේ කඩේ. දාස් ගානක ගන්නවා ඇඳුම්. මේ දුවටත් ඒ අවස්ථාව දුන්නා. ඉතින් කොහොම හරි තෝරලා 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 නියෝජ්‍ය පොලිස්පතිතුමනි එක ඇඳුමක් තෝරගත්තා. තාත්තට ඒක ටිකක් ඇල්ලුවේ නැහැ. තාත්තා කිව්වා මේ මේ ඕව අඳින්න බෑ. ගාල්ලේ ඕව අඳින්න බෑ. තමුසෙට ඕන වෙන ඕන එකක් ගන්න ඕව බෑ. නෑ එහෙනම් මට ඕනේ නෑ. ඒක නෙමෙයි නම් මට එපා. දැඩි තීන්දුවකට ආව දුව. ආ තමුසෙට එපා නම් නිකන් ඉන්නවා කියලා ගෙදර ගියා. ඔච්චරමයි සිද්ධියක් උනේ. වෙන කිසිම සිද්ධියක් උනේ නෑ. ඒ කාලේ පුතේ හයිවේ එක තිබුණේ නෑ. ඔය මම කියන කාලේ අධිවේගී මාර්ගයක් තිබුණේ නෑ ලංකාවේ. සාමාන්‍ය පාරෙන් තමයි ගාල්ලට යන්න ඕනේ. මම ඔය කියන්නේ 2007 8 වගේ කාලේ වෙච්ච සිද්ධියක් මේක. මේගොල්ලෝ ලැහැත්ති වුණා පහුවදා උදේම පාන්දර 4ට විතර ගාල්ලේ යන්න ඒගොල්ලන්ගේ වාහනේ. දැන් ඔක්කොම ලැහැත්ති කළා, ඔක්කොම ලැහැත්ති කළා, අම්මයි තාත්තයි ඔක්කොම ඇඳුම් පළඳුම් ඔක්කොම ලැහැත්ති කළා. මාසයක් ගාල්ලේ යන්න නිදාගත්තා. නිදාගෙන පහුවදා උදේ පාන්දර 4ට බලනකොට කාමරේ කෙල්ල නැහැ නේ. බැලුවා බැලුවා නැහැ. හැම තැනම බැලුවා. වොෂ්රූම්ස් බාත්รูම්ස් ඔය හැම තැනම බැලුවා. කිසිම තැනක නැහැ. කාමරවල බැලුවා නැහැ. කිසිම තැනක නැහැ. උදේ 8 9 වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේගොල්ලන්ට ගාල්ල යන්න විදිහක් නැහැ, දුව නැහැ. ඊට පස්සේ මොකද මේ අම්මා කලේ? ඔය එයාගේ හොඳම යාළුවාගේ ගෙදරට කතා කරලා ඇහුවා. එහෙ ඇවිල්ලාද? නෑ ඇවිල්ලා නෑ. ගාල්ලට කතා කරලා බැලුවා. ගාල්ලේ මහ ගෙදර ආච්චි අම්මලට 100ට කතා කරලා බැලුවා ආවද? නෑ. පහුවදා උදේ 10යි 11යි 12යි දුව නෑ. හෙව්වා හෙව්වා බැලුවා කොහෙවත් නෑ. යන්න දිහැකුත් නෑ. ඉතින් මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? දැන් මේගොල්ලන්ට මේක කියන්නත් ලැජ්ජයි. ඒගොල්ලෝ හිටපු තානාන්තරවල හැටියට මේක කියන්නත් ලැජ්ජයි. පොලිසියට එන්නත් ලැජ්ජයි. අම්මා කිව්වා අපි අද බලමු කොහෙ ගියත් හවස වෙනකොට එයි. කොහෙ ගියත් හවස වෙනකොට එයි. හවස වෙනකම් බලා හිටියා හවසාවෙත් නැහැ. පහුවදා උදේ මට මතක විදිහට අප්‍රේල් මාසේ 10 නැත්තම් 11 මේ අම්මයි තාත්තයි ආවා අපේ ආයතනයට. ඇවිල්ලා මාවමයි මුණ ගැහුනේ. මුණ ගැහිලා කිව්වා අනේ මහත්තයෝ මේ දුව වයස වෘදු 14යි. ඊයේ ඉඳලා වෙච්ච දෙයක් නෑ. ඊයේ විදල වෙච්ච දෙයක් නෑ. එසරේ මගේ අම්මගෙන් තාත්තගෙන් ඇහුවා දුව මේ ෆෝන් එකක් පාවිච්චි කරනවද? ඒ කාලේ හරි අඩුවේ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කළේ. නෑ 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 ඒව නෑ ඒව නෑ අපේ දුවට ඒව නෑ. දුවගේ හොඳම යාළුවෝ කවුද? යාළුවෝ කිව්වා එහෙ ගිහින් නෑ කිව්වා. දැන් මොකක් හරි හොයාගන්න එපයි. මන් නිකමට ඇහුවා. ඉතින් අනේ මන් දන්නේ නැහැ මම වැරදිද කියලා. දුවට මොනවා හරි සම්බන්ධයක් එහෙම කායක මේ පිස්සු කතා කරන්න එපා මහත්තයෝ. ඒව කොහෙද අපේ දුවට? එහෙමත් කිව්වා. දැන් කොහෙන්ද හොයන්නේ? දැන් ඒ අම්මා මට කියනවා මන් දන්නේ නැහැ කොහෙන් හරි හොයලා දෙන්න හෙට උදේට අපිට ගාල්ල යන්න ඕනේ. මං කොහෙන් හොයන්නද පුතේ? අවුරුදු 157ක් බව ඇත්ත පොලිසියට. තාම හඳන් කියවන්න අපිට බෑනේ නේද? පැමිණිල්ලක් සටහන් කළා. පැමිණිල්ලක් සටහන් කළා නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඉතින් දන්න විදිහට හෙව්වා බැලුවා මුකුත් කරගන්න බෑ. මොක වෙතත් මම ඒ ගෙදර ස්ථාවර දුරකථනයක් තිබුණා, ලෑන්ඩ්ලයින් එකක්. ඒ ලෑන්ඩ්ලයින් එකේ ඩීටේල් බිල් එකක් ගත්තා. ලෑන්ඩ්ලයින් එකේ ඩීටේල් බිල් එක පුතේ අප්‍රියල් 11 නම් ඕක අපි ඉතින් ගිහිල්ලා උසාවි නියෝගේ අරගෙන ඊට පස්සේ අප්‍රියල් 12 හරි 13 හරි ගත්තම ඔය ගියයි කියන දවසේ
රෑ 10ට විතර කෝල් එකක් අරන් තියෙනවා. ඒ කෝල් එක විනාඩි 5කින් අවසන් කළා. නැවත පැය භාගකින් විතර පැයකින් විතර ඒ ලයින් එකට ආයේ කෝල් එකක් අරන් තියෙනවා. ඒ කෝල් එක පාන්දර 2යි කාල වෙනකන් එක දිගට කතා කරලා තියෙනවා. එක දිගට කතා කරලා තියෙනවා. ඒ සැරේ මම අර අම්මගෙන් ඇහුවා ඇත්තට මේ අම්මා වෛද්‍යවරියා කතා වුණ නෑනේ වෛද්‍යවරියා මං ඇහුවා මේ මේ නම්බර් එක ඔබතුමිය දන්නවද නෑ නෑ දන්නේ නෑ මං දන්නේ නෑ ඒතකොට මේ මේ නම්බර් එකට කවුද රෑ ගත්තේ නෑ ඒක අපි දන්නේ නැහැ දුව කොහෙද ඉන්නේ දුව ඉන්නේ කාමරේ ෆෝන් එක කොහෙද තියෙන්නේ සාලේ ඕගොල්ලෝ කොහෙද ඉන්නේ අපි අපේ කාමරේ නෝනායි මහත්තයයි දෙන්නම ගත්තේ නැත්තම් මේ දුව වෙන්න ඇතිනේ මේක ගන්න ඇත්තේ නවතත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි ඒ දුරකථන අංකයේ විස්තරාත්මක බිල්පතක් ඉල්ලුවා. දැන් සිංහල අවුරුද්දක් ඉවර වුණා. ඒගොල්ලන්ට සිංහල අවුරුද්දට ගෙදර යන්නත් බැරි වුණා. අප්‍රේල් 18 19 විතර අර අංකයේ දුරකථන විස්තර වාර්තාවක් ගත්තා. ගන්නකොට පුතේ ඒක එනවා නුවරඑළිය වලපනේ කියලා ප්‍රදේශයක ලිපිණයක්. නුවරඑළියේ වලපනේ. අර ගොල්ලන්ගෙන් අහුවා අපි මේ අතුරුන කවුරු හරි ඔයගොල්ලන් ඉන්නවද නුවරඑළිය වලපනේ පැත්තේ? නෑ අපිට කවුරුවත් නෑ. එහෙනම් දෙකක් නෑ මේ ළමයා ඇත්තේ එහෙ මේ ළමයා ඇත්තේ එහෙ අපි අන්නුවර එළියේ වලපනේ ඒ අම්මලා කැමති වුණා පස්සේ අපි අපේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ලැහැත්ති කළා වලපනේ පොලිසියටත් කතා කළා වලපනේ පොලිසිය මේ ඕගොල්ලන්ට උගන්වනවා නෙමෙයි මේ දැනගන්න කියන්නේ වලපනේ පොලිසියට කතා කළා බැහැවම කිව්වා ඔය ලිපිනට යන්න ඕනේ පයින් ඔක හරි දුෂ්කර ගමනක් ඇයි ඕගොල්ලෝ අහන්නේ අපි කව අපිට උවමනාවක් තියෙනවා මොකද්ද කියලා කිව්වේ නැහැ හරි එන්නකො එහෙනම් කියලා අපි මෙහෙම රෑ පාන් මෙහෙන් රෑ 12ට විතර කණ්ඩායමක් ඇව්වා වලපනේට වලපනේ කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ හරි දුෂ්කර ගමක් සීතලයි ඉතින් රෑ 12ට අපේ කට්ටිය ගිහිල්ලා උදේ 6ට පොලිසිය දෙන්නෙකුත් අරගෙන දැන් ගියා මේ කියන ලිපිණයට පුතේ හොඳට අහගන්න මගේ ජීවිතේට මම තවලබ කියන එක දැක්කේ දා තමයි මම ගියේ නෑ ගියායේ වීඩියෝ කරගෙන ආවා ඒ ගමට පුතේ බඩු ගෙනියන්නේ හරක්ගේ පිටේ ගමට යන්න පාරක් නෑ ගමට යන්න පාරක් නෑ තවලබ කියලා කියන්නේ හරක්ගේ පිටේ තමයි පුතේ බඩු පටවගෙන යන්නේ ඉතින් අපේ අය හරි දුෂ්කර ගමනක් උදේ පාන්දර පහට ගිහිල්ලා කුඹුරු මැද්දෙන් ගිහින් වෙලවල් වලින් පැනලා එලවල් වලින් පැනලා ඔය කියන ලිපිනට යනකොට අර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 180 ගණනක් ගත්තු ළමයා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ඉගෙන ගන්න මැඩම් වෛද්‍යවරියගේ දියණිය උදේ 6:45ට 7ට යනකොට එනවලු පුතේ කැලෑවේ අකුලක් අස්සේ ඉඳලා টয়ලට් එකට ගිහිල්ලා ප්ලාස්ටික් මේ කෑන් දෙකුත් අරගෙන එරවස්ස මට ගිය කට්ටිය කතා කරලා කිව්වා ළමයා ඉන්නවා. වහාම අපි ළමයා බාරයට ගන්නද? ළමයා එක්කන් ආපු කෙනාවත් අත්අඩංගුවට ගන්න. යුද හමුදා සෙබලෙක් කොළඹ වැඩ කරපු මේ සෙබලවත් අත්අඩංගුවට ගත්තා. ළමයාවත් ගත්තා. අර අම්මලා තාත්තලා ඔක්කොම දාගෙන අපේ වාහනේ ඔක්කොම ආවා කොළඹට. ඇවිල්ලා දැන් නිහච පොලිස්පතිතුමනි කොහොමත් මේක අධිකරණයට යන ප්‍රශ්නයක්. නිකමටේ අම්මයි තාත්තයි තියාගෙන ළමයාත් එක්ක මම ටිකක් කතා කළා. ඔය ඔයාගේ වයස දුවේ. වයස අවුරුදු 14යි. මං අහුවා පුතේ, ඔයා ජීවිතේ ඔයා තරම් දක්ෂ, හරි දක්ෂ ළමේ. ඇයි පුතේ ඔයා මේ වගේ තීන්දුවක් ගත්තේ? මං නිකමට ඇහුවා. ඒ සැරේ අහිනා වෙලක් වස ඒක ඉතින් මං කැමැත්තෙන් කළේ. මං කැමැත්තෙන් කළේ මේ අයියා මාව බලෙන් ගෙනිච්චේ නෑ. මං කැමැත්තෙන් ගියේ. මං කොයි වුණත් ඔයාගේ වයස අඩුයිනේ. දැහසම අපි කැමැත්තෙන් ඉන්නේ. අපි කැමැත්තෙන් ඉන්නේ. මේ අයියා මට හරි ආදරෙයි. මේ අයියාගේ අම්මා මට කතා කරන්නේ දෝනි කියලා. අපේ අම්මා මට කවදාවත් දුවේ කියලා කතා කරලා නැහැ. මම මේ අයියාට කැමතියි. ඒ සැරේ අර අම්මට කේන්ති ආවා. ඒ කේන්ති ඇවිල්ලා අම්මා කිව්වා, "ඔහොම කතා කරන්න එපා තමුසේ." හ්ම්? මම මොනවද කළේ නැත්තේ? කොළඹ එක්කගෙන ආවා. කොළඹ ගෙදර දාඩිය දානවා කියලා ගේම ඒසී කළා. මදිද? මම එහුවා පුතේ ගේ ඒසී කළා. "ලෝ ඒසී කළා සර්. ඒසී කළා." මම ඉතින් යන්නා පව්. බෑ සර් මෙහි අපේ ගේ විතරයි ඒසී. මේ අයියලාගේ මුළු ගමම ඒසී. ඇයි එහෙ නුවරඑළියනේ? හේතු. පුතේ අහගන්නකෝ. පස්සේ දැන් දැන් මේගොල්ලෝ ගැටුම. එසරේ අර තාත්තා කිව්වා පුතේ දැන් අර සර් ඉන්නවා යුද හමුදා සෙබලා. පුතේ ඔයාගේ වයස 14යි. මට වෙන ළමයි නෑ. මම පොරොන්දු වෙනවා මගේ දුවට 18 වෙනකන් ඉගෙන ගන්න දෙන්න
ඊට පස්සේ මම ඕගොල්ලෝ කැමැත්තට ඉඩ දෙනවා දැනට ළමයා අපිට අපි එක්ක අපි කොහොමද ළමයාට ලැබෙන්නේ මම ඒකේ නීත්‍යානුකූල පසුබිම කියනවා දැනට ළමයා අපි අපි පුතේ අපිත් එක්ක යන් ඒ සැරේ අර ළමයා මොකද්ද කිව්වේ මේ 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 ඌවට අහුවෙන්න එපා ඕ අපේ තාත්තා තාත්තා හොඳ බයිලාකාරයා ඌවට අහුවෙන්න එපා තාත්තා නිශ්ශබ්ද වුණා ඒ සැරේ අර අම්මා කිව්වා පුතේ කල්පනාවෙන් කතා කරපන් ඔබ බැඳන් ඉන්න මාලේ ඔබ බැඳන් ඉන්න මාලේ මම අහවල් රටෙන් ගෙනාපු මාලයක් ඕක ඩයමන්ඩ් දියමන්ති ඔය ඔය මාලේ දියමන්ති මාලයක් ඔබට මම ඕක ගෙනාවේ අහවල් රටෙන් කඩලා ගත්ත මාලේ මෙහෙම කටස් දාලා දැම්මා මේසෙ උඩට අරයි යන්න ඔයාගේ දියමන්ති මාලේ මට එපා මට එපා මට එපා හර තාත්තා කිව්වා මේ කල්පනාවෙන් කතා කරපන් ඔය ඇඳන් ඉන්න ඇඳුම් පවා අපි අරන් දීපුවා ඇයි ඒවත් ඕනේද කිව්වනම් ගලවලා දෙයි සමහරට ඒ තරමට ප්‍රචණ්ඩයි මං කව පුතේ රත්තරම් පුතේ මං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් මට හිතා ගන්න බෑ පුතේ මට හිතා ගන්න බෑ පුතේ මේ මේ පුතේ මේ ඉන්දියාවේ මෝදි මහත්තයා මේ ළඟදී ගියා නේද කොහෙද යවන්නේ හඳට රොකට්ටුව ගියා නේද ඒවා හිතා ගන්න පුළුවන් නේද ඇමරිකාවට පුළුවන් යන්න අපිට පුළුවන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන් තාක්ෂණයේ තරම් දියුණි හැබැයි රත්තරම් පුතේ මම තාම දන්නේ නැති එකක් තියෙනවා මොකද්ද මේ අම්මා කෙනෙක්ගේ රතු පාට රතුම රතුලේ උඹලා ඉපදුනහම සුදු පාට වෙන්නේ කොහොමද කියලා මන් දන්නේ නැහැ මන් තාම දන්නේ නැහැ මං ඒ ළමයාගෙන් ඇහුවා පුතේ රතුම රතු පාට ලේ කොහොමද බං කිරි වෙන්නේ මන් දන්නේ නැහැ සර් සර් ඒක ඒ කාලේ ගණන් ගන්න එපා මන් දන්නේ කොහොමද ඒවා මං කව පුතේ බොහොම කෙටි ගමනක් ඔයා යන්නේ මං ඔයා ඔයා බොහොම කෙටි ගමනක් යන කෙනේ ඔවා අපි අධිකරණයට ඉදිරිපත් කරනවා ඔයාගේ මේ කියන මේ මේ ප්‍රේමවන්තය අපි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ දැන් ඇයි එයා කළා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින දරුණු අපරාධයක් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම නැහැ පැහැරගෙන ගියේ නැහැ මම ගියා නැහැ පුතේ ඔයාට යන්න අයිතියක් නැහැ ඔයාට යන්න අයිතියක් නැහැ ඔයාගේ වයස අඩුයි දැන් මොකද සර් ඊගාවට වෙන්නේ ඊගාවට වෙන්නේ පුතේ ඔයාගේ ප්‍රේමවන්තයා හිරේ යනවා ඔයා වයස අවුරුදු 18 වෙනකන් අපි ඔයා අම්මලක් යන්න කැමති නැති හින්දා ළමා නිවාස ගත කරනවා අනේ සර් ඒක ගොඩක් හොඳයි ඒක ගොඩක් හොඳයි මට 18 වෙනකන් සැනසෙල්ල ඉඳලා ඊගාවට ආයේ යන්න පුළුවන් මං කව පුතේ මතක තියාගනින් මං උඹට කිසි වෙලාවක ශාප කරන්නේ නැහැ හැබැයි උඹට කවදා හරි දවසක ओके प्रतिफल ලැබෙනවා. තායි දෙකක් නෑ උඹට ඔකේ ප්‍රතිඵල ලැබෙනවා. කිසිම විදිහකට යවා ගන්න බැරි වුණා අම්මයි තාත්තයි එක්ක අධිකරණයට වාර්තා කළා. සැකකාරයා බන්ධනාගාරගත කළා. ළමයා දරුවා දෙමව්පියෝ එක්ක යන්න අකමැති නිසා අධිකරණයට වාර්තා කළා. තෝරාගත් ළමා සහතික කළ ගැහැණු දරුවෝ ඉන්න පාසලකට යොමු කළා. ඒ කතාව එතනින් ඉවරයි පුතේ. ඔය කතාව ඉවර වෙලා කාලයක් ගිහිල්ලා කාලයක් ගිහිල්ලා මේ අන්තිම කාලේ මල් ලබහකාරයෝ ඉන්න කාලේ දවසක් මට එපේ පරණ නිලධාරියක් ඇවිල්ලා කියනවා සර් සර් හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා පරණ දන්න කෙනෙක් මම කවුද පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ කියලා කිව්වා ඔබ පිළිගන්නව නම් පිළිගන්න පුතේ ඒ අවුරුදු 10කට විතර පස්සේ ඇවිල්ලා හිටියේ ඒ ළමයා ඇවිල්ලා හිටියේ ඒ ළමයා අත ප්ලාස්ටර් කරගෙන එල්ලගෙන හිටියේ මම මොකද උනේ? එයා වචනයක්වත් උත්තර දුන්නේ නැහැ. එයාගේ ඇස්වල කඳුළු. මම මොකද උනේ? පොඩි බබෙක් ඉන්නව. අර පුද්ගලයා දැඩි මත් කුඩු වලට බැහි වෙච්ච ආදී ගහලා අතක් කඩලා. අතක් කඩලා. එයා ඇවිල්ලා හිටියේ විදේශගත වෙන්නට මොකක් හරි යාට මේ මේ අර අධිකරණයේ ප්‍රශ්න තිබුණු හින්දා එයා පිටරට යන්නේ මෙහෙ කාර් සේවිකාවක් විදියට. මං කිව්වා පුතේ ඔයාට මතකද මම ඔයාට කිව්වා දවසක කවදා හරි දවසක දෙමව්පියන්ගේ ඇස් වලින් කඳුළු වැටුණොත් පුතේ ඒවට වග කියන්න වෙනවා. ඒවට නම් ආයේ කතා නැ මිහිපිට. ඔයා මේ කතාව පිළිගන්නවා නම් පිළිගන්න. මිහිපිට පළ දෙනවා පුතේ. ඇයි මේ තරම් කැපකිරීමක් කළා? මේ මේ තමයි මේ ශ්‍රී ලංකාවේ අද ඉන්න අංක එකේ කණ්ඩායම. ඔබ ගැන දහසක් බලාපොරොත්තු වෙ මිනිසුන්ට මේ 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 ආදරණීය ගුරු මණ්ඩලයට. අපි ගිය සැරේ කිව්වනේ පුතේ ළමයි කියන්නේ කවුද? කො ළමයි කියන්නේ කවුද? එක්කෙනෙක් අත උස්සන්න මම ළමේ කො මම ළමේ කයි මොකද ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? කො දේවි බාලිකාකේ. ඔව් මම ළමේ. ඈ? නැද්ද? ඉන්නවද? ගන්න බලන්න පුතේ මයික් එක. පොඩ්ඩක් අපි කතා කරමු. ඔයා කැමති නම් ඉස්සරහට එන්න. කතා කරන ගමන් එන්න ඔයාගේ නම මෙතුකි දිසන් සර් මෙතුකි ඔව් වයස අවුරුදු 13යි සර් 13යි 8 වසර මෙහෙන්නමයි පුතා එන්න ගහන්න ලස්සන මල් මල් ලප්පුඩියක් හරි දැන් මෙහෙමයි මගේ පළවෙනි කොන්දේසිය මම ඕගොල්ලන්ට මොකක් කියලාද කතා කරන්න ඕනේ ගියසරේ කතා කළේ මොකක් කියලාද සුදු හරිනේ දැන් මෙහෙමයි මම වැඩේට කැමති මම සුදු කිව්වම කට්ටිය හයියෙන් එක හඬින් ඇයි කියන්න ඕනේ පුළුවන්ද
පුළුවන්ද කළ බලමුද සුදු මෙන්න මෙන්න මෙතුකි මෙතුකි පුතේ ඔයා ශිෂ්‍යත් විභාගයේ ලකුණු කීයක් ගත්ත කෙනෙක්ද 192 192යි තේහා මුදුරුවනේ මගේ පුතේ කොහෙන්ද 192 උපය ගත්තේ मटदे टाई पटिया पैतकटे हिला कहा पाट गहिच गऊ मकंदा ककुल देखा रबर से देखा पोडी कली पटिया दूगना लगा मई के सर मल लमे मल लमे मोहम्मद लमे पेने लमे पेने मट ताम दहा टाकने මට මැඩම් මේ හැමදාම මම කියන්නේ මට ඔය ලුණුගම්බෙහෙර ළමයා තරන්නල් ළමෙක් තාම හම්බෙලා නැහැ පුතේ මාර දක්ෂ ළමෙක් මේ ළඟකදී හම්බුණා හලාවත ආනන්ද විද්‍යාලයේ ළමෙක් ආයෙ දවසක් හම්බුණා මීරිගම DSA නායක විද්‍යාලයේ ඔය වගේ කීප තැනක හම්බුණා හැබැයි ලුණුගම්බෙහෙර ළමයා තමයි ළමයා අහන හැම එකටම එයා නැගිටලා උත්තරයක් දෙනවනේ පැය දෙකක දේශරේකින් පස්සේ මම ගියා තේ කබොන්න ප්‍රින්සිපල් එක ඔෆිස් එකට විදුහල්පතිතුමාට මං කිව්වා සර් වාගේ ඉස්කෝලේ මාර දක්ෂ ළමයි ඉන්නේ මාර දක්ෂ ළමයි ඉන්නේ අර කතා කරපු ළමයා මාර දක්ෂ ළමයි ඉන්නේ ඔව් මහත්වරු හරි දක්ෂයි ඔය ළමයා ඔය ළමයා විතරයි මගේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව විභාගේ පාසුනේ ඔය ළමයා මේ පළාතේ හැටියට පහවසර ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 176ක් ගත්තා 176ක් ගත්තා මේ ලොකු ලකුණක් ඒක ඒත් එයා වෙන ඉස්කෝලේකට යන්නේ නැහැ ඇයි පුතේ යනවන යන්න ඕනේ දෙබරව ජාතික පාසල දෙබරව ජාතික පාසලට යනවන මේ ළමයා කිලෝමීටර් 12ක් උදේට පයින් යන්න ඕනේ ඇයි ඒ පාරවල් වල බස් යන්නේ නැහැ මෙයා කිලෝමීටර් 12 පයින් යන්න කැමතියි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිලෝමීටර් 12 පයින් යනවනම් උදේ පාන්දර 5ට ගෙදර යන්න ඕනේ 5ට ගෙදරින් තනියම යන්න බෑ පුතේ ඇයි පාරේ වල්ලලි මේ ළමයා මේ ඉස්කෝලේටම එනවා මේ ඉස්කෝලේටම එනවා ප්‍රින්සිපල් මට කියලා මනෝජ් මහත්තයා ওই ළමයාට මේ ළඟදී ලොකු කරදරයක් වුණා මොකද්ද ওই ළමයාගේ අම්මා මේ ළඟදී ඔළුවට භූමි තෙල් හලාගෙන ගිනි තියාගෙන මැරුණා ඈ ওই ළමයාගේ අම්මා ඔළුවට භූමි තෙල් හලාගෙන ගිනි තියාගෙන මැරුණා ওই ළමයාගේ අම්මා මැරෙනකොට වයස අවුරුදු 5ක මල්ලි කෙනෙක් හිටියා ওই ළමයාත් ගෙදර හිටියා ළමයා අම්මව බේරගන්න පැන්නා මොකද උනේ ළමයාගේ ඇඟටත් ගිනි ඇවිලුණා ගමේ මිනිස්සු බොහොම මාරුවෙන් බේරගත්තේ ওই ළමයාගේ ඇඟෙන් මාගයක් පිච්චිලා දැන් මල්ලිව බලාගන්නේ ওই ළමයා මල්ලිකට කෑම ටික හදලා දෙන්නේ ওই ළමයා ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 176යි පුතේ අහගන්න අම්මා ගිනි තියාගෙන මැරෙනවා ප්‍රින්සිපල් මට කියනවා මනෝජ් මහත්තයා ඒ විතරක් නෙමෙයි ওই ළමයාට මේ ළඟදී තව කරදරයක් වුණා මොකද්ද ඔය ළමයාගේ තාත්තට මේ ළඟදී අංශභාගය හැදුනා දැන් තාත්තා ඉන්නේ ඇඳේ දැන් තාත්තට කෑම ටික හදලා දෙන්නෙත් ඔය ළමයා තාත්තගේ ඇඳුම් ටික හොදන්නෙත් ඔය ළමයා මල්ලිව බලාගන්නෙත් ඔය ළමයා ඉස්කෝලේ හැරිලා ඇවිල්ලා මිස්ලා අහගන්න හවසට යනවා පුතේ කුලියට ගොයන් කපන්න රුපියල් 500යි පඩිය ඒ රුපියල් 500ෙන් තමයි පවුල ජීවත් වෙන්නේ මමත් රුපියල් 1000ක් දීලා ආව මේ ළමයාට සපත්තු දෙකක් ගන්න මං කොළඹ ඇවිල්ලා මං ඒ කාලේ පුතේ මේ පොලිසියෙන් පත් කරලා හිටියා පත්තරේක ලියන්න මං ওই පත්තරේ සම්පූර්ණයෙන් මේ ළමයා ගැන ලිපියක් ලිව්වා පත්තරේ ලිපිය ලියලා හරියටම සතිය මේ වගේ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකාවක විදුහල්පති තුමියා මා එක්ක හිතවත් එතුමියා කතා කරලා මට කියනවා මනෝජ් මහත්තයා අනේ අර ළමයා එක්කන් එන්නකෝ අපේ ඉස්කෝලේට අපි ගන්න එක්කන් එන්න අපි ගන්නම් අරගෙන අපි ආටු ගන්නන්න ඔය අරන් එන්න අනේ මම මේ සතුටුදායක ආරංචිය කියන්න ගත්ත ලුණුගම්මෙහෙරට ලුණුගම්මෙහෙර ප්‍රින්සිපල් කියනවා මනෝජ් මහත්තයා උත්තරයක් දෙන්නම් පැය භාගයක් දෙන්න පැය භාගකින් පුතේ උත්තරයක් එනවා මොකද්ද උත්තරේ ළමයා කොළඹෙන්න කැමතිද නැද්ද කැමතිද නැද්ද ඇයි කැමති නැත්තේ ඈ ඇයි කැමති නැත්තේ තාත්තයි මල්ලී දාලා එන්න බැයිලු පුතේ තාත්තට කැම ටික හදන්නේ මේ ළමයා තාත්තගේ බෙහෙත් ටික හදලා දෙන්නේ මේ ළමයා තාත්තගේ සියලු දේවල් වැඩ කරන්නේ මේ ළමයා එයා කොළඹ එන්න කැමති නෑ පුතේ එයා කොළඹ එන්න කැමති නෑ එයා අහනවලු සර් මං කොළඹ ගියොත් අපේ තාත්තට මොකද වෙන්නේ මං කොළඹ ගියොත් අපේ මල්ලීට මොකද වෙන්නේ
බලන්න පුතේ ළමයා මොන තරම් අභියෝග තියෙන කෙනෙක්ද කොච්චර අභියෝග තිබුණත් එයා කිසිම දෙයක් ගණන් ගන්නෑ මල්ලිවත් බලාගෙන තාත්තවත් බලාගෙන ශිෂ්‍යත්ව විභාගේ 176 කුත් තරම් ගමේ ඉස්කෝලේට පයින් ගිහිල්ලා හවසට කුලියට ගොයන් කපන්නත් යනවා හිතා ගන්නකෝ සුදු ඓතිහාසිකම් තිබුණා කියලා හැමදේම කළා ඔයගලන්ට බේරෙන්න බෑ ලෝක ළමා ඓතිහාසික ප්‍රක්ෂප්තිය ඓතිහාසිකම් ගොඩක් තියෙනවා හැම ළමේකටම නමක් තියෙනවා නේද හැම ළමේකටම ආගමක් තියෙනවා නේද හැම ළමේකටම ඉගෙන ගන්න අයිතියක් තියෙනවා නේද හැම ළමේකටම දන්නවද සෙල්ලම් කරන්න අයිතියක් තියෙනවා ඔව් අද ගෙදර ගිහින් අම්මට කියන්න අම්මේ 1989 ලෝක ළමා ප්‍රක්ෂප්තියට අනුව අපිට සෙල්ලම් කරන්න අයිතිය තියෙනවා කට වහගෙන ඉන්න ආ කළා එන්න කෝකෝල් පුතේ 18ට අඩු කෙනා ළමයා වුණාට 16ට අඩු නම් ඔයාගේ වයස ඔයාට බෑ පුතේ කැමැති කැමැති තීන්දුව ගන්න අද මම ඔයගලන්ට කියලා දෙනවා 16ට අඩු ළමයා දෙන කැමැත්ත කැමැත්තක් නොවේ 18ට අඩු කෙනා ළමයා තමයි ඒක වෙන කතාවක් හරි අපි ටිකක් යමු ලස්සන රටක ඉපදිච්ච අපි පුතේ කොයි තරම් වාසනාවන්තයෝද පුතේ ඔගොල්ලෝ දන්නවා මේ ශ්‍රී ලංකාව කියලා කියන මේ සුන්දර පිම්බිම වර්ග කිලෝමීටර 64000 ගණන නේද හරි පොඩි පුතේ ඕක හරි සුන්දරයි විසිකන්න ඇටයක් පැලවෙනවා පුතේ ඕනම තැනක කෑ ගගා හිටියා පායනවා 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 කියලා ඔය දැන් දෙන්නේ නේද එහෙම නෑ පුතේ අපිට එහෙම අගතියක් වෙන જાතියක් නෙවෙයි නේද මේ බලන්න මයි පුතේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් මහන්සේ කවුද නිර්මාණය කරපු රජතුමා දුටුගැමුණු රජ සමයේ නිර්මාණය කරන ලද මහා දවැන්ත නිර්මාණය පුතේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ යුද්ධෙ දිනලා යුද්ධෙ දිනුවම දුටුගැමුණු රජතුමා පොරොන්දුවක් වෙනවා පුතේ යුද්ධෙ දිනුවොත් මම චෛත්‍යයක් ගොඩ නගනවා පුතේ සේනාව දාලා යුද්ධ ඉවරුණාට පස්සේ කැලේ කපාගෙන 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 යනකොට පුතේ ඒ කැලේ මැද්දේ තියෙනවා පුතේ දවැන්ත රන් තෙලඹු ගසක් ඒ රන් තෙලඹු ගසේ පුතේ ඉන්නවා ඔන්න ඔයා වගේ ලස්සන සුරංගනාවියක් ඒ සුරංගනාවිය කියනවා පුතේ උඹලා මගේ නිවහන විනාශ කළොත් මං උඹලට ශාප කරනවා මෑ මේක රාජ නියෝගයක් මට රාජ නියෝග වැඩක් නෑ උඹලා මගේ නිවහන විනාශ කළොත් මං උඹලට ශාප කරනවා පුතේ සේනාව ගිහින් රජතුමාට කියනවා රජතුමනි දවැන්ත රන් තෙලඹු ගසක ලස්සන හරි පිය කරු සුරංගනාවියක් ඉන්නවා ස්වර්ණමාලි කියලා එයා කියනවා මේක කපන් දෙපා කැපුවොත් මං උඹලට ශාප කරනවා රජතුමා කපටි රජතුමා පණිවිඩයක් යවනවා එහෙනම් කියන්න රන් තෙලඹු ගස කපන්න දෙන්න අපි චෛත්‍ය ගොඩනගන්නම් ගොඩනැගුවට පස්සේ ඔයාට උපහාරයක් විදියට අපි ඔයාගේ නම එකට තියන්න දේවතාවිය කැමතිනෝ පුතේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා ගානක්වත් නැ මේඩින් මේඩින් හයියෙන් කියපල්ලා මේඩින් श्रीलंका श्रीलंका मेड इन श्रीलंका पेनोने पुते महा देवंत निर्माणयक निर्माणय करनवा अपे रटे मिनिसु नेद अव्वट वेलेनवा वेस्सट तेबेनवा मेतन तियनवा पुते लंकावे प्रथम वेव मुकद्द बसवक्कुलम नत्तं एकट कियनवा अभय वेव इंदला बलनकोट तमाई पुते स्वर्णमाली चैत्य राजानन वहन्से मेहम पेन्ने एक महाविश्वकर्म निर्माणयक पुते एक महाविश्वकर्म निर्माणय सुदु शाली तमामत एक गीते गायना करन्न पुलुवन्द कट्टियम कटरला कियनवद एहेनम अपि गायना करनवा ससर वसन तुरु කලාවැව නිර්මාණය කරනවා උතුරු මැද පළාතේ රජ රට කලාවැව කොහෙද දිස්ත්‍රික්කය ඈ පුතේ අනුරාධපුරේ කවුද කලාවැව නිර්මාණය කරන රජතුමා
ධාතුසේන රජතුමාට පුතේ මේ කලාවැබ නිර්මාණය කරනකොට ආසාවක් ඇති වෙනවලු පුතේ ඔය කලාවැබ පේන තෙක්මානේ කොහේ හරි තැනක මහා දවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ගොඩනගන්න ඒක රජතුමාගේ ආසාවක් බෞද්ධයෙක් හොත රජවරයෙක් රට ස්වයං පෝෂිත කරන්නට ඕනේ බෞද්ධ දර්ශනය රජතුමා තීරණය කරනවා පුතේ දවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ගොඩනගන්න කලාවැබ පේන තෙක්මානේ හැබැයි කාටත් හොරා මේ වැඩේට පුතේ අයදුම්පත් කැදවලුවා ඔන්න ඔය පැත්තේ හිටියා මිනිහෙ බරණ කියලා බරණ 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 කිව්වා රජතුමාට රජතුමනි මට පුළුවන් වැඩේ මං කරන්නම් වැඩේ බාර දුන්නා පුතේ මේ පරණ කියන කළු ගල් වඩුවා කැලේ පීරලා පීරලා දවැන්ත කළු ගලක් හොයාගෙන ඒ දවැන්ත කළු ගල පුතේ නිර්මාණය කරන්නට පටන් ගත්තා දවැන්ත බුද්ධ ප්‍රතිමාව මේ බුද්ධ ප්‍රතිමාව ගොඩනගන්නට මේ බරණ කියන පුතේ ගල් වඩුවා ආයුධ තුනයි භාවිතා කළේ ආයුධ තුනයි මොනවද පුතේ ආයුධ තුන WhatsApp Imo සදු පුතේ සිරසට වැටෙන ජල බිඳු ශ්‍රී දේහය දිගේ පැමිණ ශ්‍රී දෙපතුල මැද්දට වැටෙන්නට තරම් ඒ බුද්ධ ප්‍රතිමාව පුතේ පොළවට ලම්බක කළා එක අවුවට වේලෙනව වැස්සට තෙමෙනවා අදටත් පුතේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසා මේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙනවා මේ බුද්ධ ප්‍රතිමාවේ පුතේ ඇස් මට්ටමට කලාවැබ පිරෙනවා දකින්නටයි රජතුමාගේ ආසාව කලාවැබ පිරුණම පුතේ රජ රට දස දහස් ගණනක් මිනිසුන්ට ජලය සපයනවා වගේම උඹලට අපිට බට්ටික හම්බ වෙනවා රජතුමා කල්පනා කළා ලස්සන මුහුදු වෙරළක් තියෙන රට රට වටේට මුහුද පුතේ විදේශිකව අපේ රට ඇල්ලුවා අල්ලලා උන් කොටුවේ ඉඳලා හැදුවා බදුල්ලට කෝච්චි පාරා මොකටද අපිට ට්‍රිප් යන්න වෙන්නේ නැති ආ ඒගොල්ලන්ට පුතේ ඒගොල්ලන්ගේ වගා කරපු දේවල් කොටුවට කොළඹට ගේන්න තමයි මේ පාලම මේ පාර හැදුවේ හදනකොට පුතේ බදුල්ල දිස්ත්‍රික්කේ මෙන්න මේ කියන තැන කොහෙද දෙමෝදර පුතේ දෙමෝදර ආරුක්කු නමේ පාලම උන්ට බැරි වුණා පුතේ කඳු දෙක යා කරගන්න ඒ යා කරගන්න බැරි වෙච්ච වෙලාවේ ඒ ගමේ හිටියා පුතේ නියම ඉංජිනේරුවේ එයාගේ නම අප්පුහාමි අප්පුහාමි කිව්වා මට පුළුවන් ඕක් කරන්න. එතකොට ගුම් බලට පුළුවන් කැවුම් කන්න. නෑ මට පුළුවන්. ඔය අප්පුහාමි කියන ඉංජිනේරුවා තමයි පුතේ තනි ක්‍රම නිර්මාණ ශිල්පියා. අදටත් යකඩ ටොන් 1000 ගානක් ඔය පාලමුඩි යනවා එනවා. යකඩ මේ ගල් පාලම තාම හැමම තියෙනවා. මේ ළඟදි ලෝකේ කොහේ හරි රටක මේ ආකෘතියට එකක් හැදුවා. ඇයි? ඒ තරම් ශ්‍රී ලාංකිකයින්ගේ පුතේ දක්ෂතා දැනුම ඒ කාලේ හිමයි. ඒ කාලේ හිමයි. නේද? බලන්න මම පුතේ මේ තරම් දක්ෂ මිනිස්සු හිටපු රටක් වන සම්පත ගත්තත් එහෙමයි ස්වභාවික ජල උල්පත් තියනවලු 166කට වැඩිය ලංකාවේ 166කට වැඩිය තියනවලු පුතේ ස්වභාවික ජල උල්පත් ඒ හින්දා වෙන්නේ නැති වතුර බෝතලයක් 110 නේද පුතේ ඔය සිංගප්පූරුව සිංගප්පූරුව කියලා කියන්නේ පුතේ කළු ගල් ගෙඩියක් උඩ තිබිච්ච රටක් ඔය කළු ගල් ගෙඩියක් උඩ තිබිච්ච රට පාලනය කරනවා ලී ක්වාන් යූ කියලා නායකයෙක් කළු ගල් ගෙඩියක් උඩ තිබිච්ච කිසිම ජල උල්පතක් නැති සිංගප්පූරුව අද පුතේ මිහිපිට දිව්‍ය ලෝකයක් බවට පත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ පානීය ජල යෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා. ඒගොල්ලෝ දැන් මුළු ලෝකෙටම වතුර විකුණනවා. කොහෙන්ද? ඒගොල්ලෝ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරනවා. අපි වලවල් වලින් අරන් අපිට විකුණන 85යි 110යි 160යි ඒව මොනකොට අපිට පොඩි ගතියක් තියෙනවා. සුදු මොකද හිතන්නේ? මේ බලන්න මයි පුතේ දලදා මන්දිරය ශාලිත මහත්මයා දලදා වැස්ස ආණ්ඩු කාරවරයාට මහා පායන කාලෙක හිතුණලු විදේශීය ආණ්ඩු කාරවරේ උන්නැහැ කැමති නෑ අපිට උන්නැහැ කිව්වලු උඹලගේ මොකද්ද තියෙන ධාතුන් වහන්සේ ගනිලා කො බලන්න එළියට වහිනවද බලන්න කියලා කිව්වලු පුතේ දල්ත ධාතුන් වහන්සේ එළියට වැඩමවලා මේ මහා පුතුම කුහක ආණ්ඩු කාරවරයා නියෝග කළාලු කුරහන් ගලක තියලා යකඩ ගල් මිටියකින් මේකට ගහන්න යකඩ ගල් මිටියකින් පුතේ කුරහන් ගල උඩ තියලා මේ දන්ත ධාතුන් වහන්සේට පහර එල්ල කළාම ඒ ගලේ හරියටම පුතේ ප්‍රමාණයට ගිලා වැස්සලු දන්ත බාසුන් වහන්සේ යටට ගියාලු මේ විශ්වය කැළඹුණාලු ශාලිත මහත්මයා විශ්වය කැළඹිලා පුතේ
දාරානි පාත මුරුග සම්වරුසා වහින්නට පටන් ගත්තලු වැහැලා වැහැලා තලදා වීදිය යට වුණාලු යට වෙනකොට සුදු ඉංජිනේරුවරු ගිහින් කිව්වලු ආණ්ඩු කාර්යයට වැඩේ වරදිනවා ඔබ ඔබ ඉන්න ක්වීන්ස් හෝටලේ කඩාවැටෙන් දෙන්නේ කියලා කිව්වලු ඒ සැරේ ආණ්ඩු කාර්යය කිව්වලු මොකද්ද මේකට කරන්න ඕනේ කියලා අහපල්ලා ඒ සැරේ නිලමෙලා කිව්වලු සමාව ගන්න කියන්න ඇවිල්ලා දන්ත ධාතුන් වහන්සේගෙන් වැස්සපායයි වැස්ස පෑවවලු පුතේ එදා කියන්නේ තිය ඔයගොල්ලෝ ලෝකබුදු මහත කිව්ව නේද අදත් කවුරු හරි කියන්නකෝ ලෝකබුදු මහත කවුරු හරි ගමක් නැවි කියන්නකෝ එදා හිටපු අය උනත් කමක් නැහැ සුදු ලෝකබුදුම කීයද ලෝකබුදු මහත කිව්වොත් තෑගි දෙනවා එන්න ඉස්සරහට අත උස්සන්න දේවි බාලිකා විද්‍යාලය ලෝකබුදු මහත කෝ 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 දන්න කෙනෙක් මේ තනි තනි කතා නෑ පුතේ දන්න කෙනෙක් අත උස්සන්න පහක් හයක් හතරක් හතරක් ලෝකබුදුම හතරක් දෙයි හාමුදුරනේ මේකත් ලෝකබුදුමයක් වෙයිද දන්නේ ලෝකබුදුම හතරක් දන්න කෙනෙක් සුදු පුතේ නිශ්ශබ්ද වෙන්න ආ ගහන මල් මල් අපුඩියා එන්න මයි පුතා මෙහෙන්න ඉස්සරහට එන්න තෑගි දෙන්න යන්නේ තෑගි තෑගි ගන්න එන්න ඉස්සරහට ඔයාගේ නම නිලෝක්‍යා සිරිවර්ධන කී වසරද 8 වසර 8 වසරේ බට්ටේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු කීයක් කරන්ද මයි පුතේ මෙහෙට ආවේ 191 කොහෙන්ද ඒක උපයගත්තේ 191ක් ගත්තේ කොහෙන්ද පුතේ බිෂොප්ස් කොලෙජ් එකේ හිටි බිෂොප්ස් වලින් අරන් ඔයා මෙහෙට ආවා ඔයාගේ පවුලේ තොරතුරු මං එකම ළමයා එකම දරුවා ඉතින් මොනවද බලාපොරොත්තු එහෙම කවද හරි දවසක ලෝකේ ජය ගන්නව ඈ මොනවද පුතේ ඔයාගේ බලාපොරොත්තු 8 වසරේ වයසට කියන්න තියෙන්නේ හ්ම් Nutritionist කෙනෙක් වෙන්න ආසයි. Nutritionist කෙනෙක් වෙන්න ආසයි. බොහොම සතුට ගහන මල් මල් අප්පුඩියා. මේ ලෝකපුතුම කීයක් කියනවද? 7ක්. 7ම කියනවා. ඈ? 7ම කිව්වොත් තෑගි දෙකක් දෙනවා. එකක් නෙවෙයි දෙකක් දෙනවා. කියන්නකෝ බලන්න. 7ම ताजमहल इंडिया में ताजमहल धन्यवाद पुते प्रेम वंते आविष्ण प्रेम वंती अवेनुए मैडम तत्थीना हरी गांड बाल माल लपुड़िया एकाई एकाई देख कोलोसियम इटाली रटे कोलोसियम ප්‍රේක්ෂකයෝ 50000ක් දාන්නට පුළුවන් ඉතාලියේ තියෙන දැවැන්ත ප්‍රේක්ෂකාගාරය ඉතාලියේ කොලෝසියම ගහන මල් මල් අප්පුඩියා දෙකයි ක්‍රයිස්ත රිඩීම අපතේ ක්‍රයිස්ත රිඩීම ක්‍රයිස්ත රිඩීම ක්‍රයිස්ත රිඩීම ඔව් මුඛක්ද කොහෙද රට දන්නවද මතකද කොහෙද රට බ්‍රසීල් බ්‍රසීල් රටේ පුතේ රියෝ ද ජෙනිරෝ නගරේ මීටර් 40ක් විතර උස ටොන් 635ක් විතර බර ලෝකේ දැවැන්තම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව මම හරිද ගහන මල් මල් අප්පුඩියා 3යි මාචු පිචු පේරු රටේ පුතේ පේරු රට කොහෙද පේරු තියෙන්නේ පේරු කොහෙද තියෙන්නේ පේරු රට දකුණු ඇමරිකාවේ ඔහොම ඉන්නකොට තමයි පුතේ අපිට අපතේ අපිට මෙන්න මේ මහත්තයා ආවා මේ ඉන්නේ ඕම් බලා ගන්නකෝ කවුද මෙයා නරේන්ද්‍ර මෝදි කවුද මෙයා ඉන්දියාවේ අගමැති ඔයා දන්නවා අද වෙනකොට ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ චීනේ පැරද්දුවා චීනේ පැරද්දුවා මිලියන් අර බලන්න මයි පුතේ චීනේ පරද්දපු ඉන්දියාව අද වෙනකොට මිලියන 1428යි දසම 6යි මිලියන් 1428යි ඉන්දියාවේ ජනගහනය ලංකාවේ මිලියන 21යි ලංකාවේ මිලියන 21යි එහෙ 1428යි ඔය 1428ම තනියම පාලනය කරන්නේ නරේන්ද්‍ර මෝදි සුදු
पुते मार वैद करने में आ मैं वाहन हादने वा पिटे बने वा मैं उक्कम मेड इन इंडियन इंडिया मैं उक्कम इंडिया भी हादने वा ये उक्कम मैं पारे बसत दाहक गाइंड इंडियन यात्रुपति दाहक गाइंड इंडियन थ्री रोड रतमिस लक्ष्य गाइंड लक्ष्य में इंडियन मुकट दे ओ लेवल फेल लूना कोंडे बाबा गत्ता खराब हुआ दा गत्ता रिलवे के लगत्ता गया एक तमें ये वाला दिए सुधु इंडिया में पुते वाहन हापिटे हुआ टे एगोलांगे रटे बे पेन वाने कांतार तीर वालू एगोलांगे रटे खंडन तो मिनिसु मरने वाला इंडिया में खंडन तो मिनिसु मरने वाला लंका में खंडन तो मिनिसु मरने वाला खंडन तो ने में मरने गिल्ला ला बैठी वेला वो इन्ने अलग एटी वाके हमता ने बोला बोला सुधु बलान माय पुते बे इंडिया में थाते अंतिम दुष्कर आई इंडिया में पुते भौतिक संपत्ति बुनाटे एगोलांट बह पुते स्वभाव धर्म एक कैपेंड एगोलो ताक्षणिक वशेन एगोलो हांदट गया मैं लागे दी हांदट गया एगोलो हांदट रोकट्टू आया हुआ है भाई यह खंडन तो मिनी सुमेरे नो पुते इडे है पैते महाद्वीप आती है नो अफ्रीकानु महाद्वीप है लोके दिगम गंगा वाहिनी अफ्रीकाओं में दें मुकाद गंगा नाइल गंगा मट्ट देवी बालिका विद्यालय दरुए किया लंका में देवनी अट दिग गंगा थैक गद देनो देख देख एकडे में मटोले देख 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 नेगेटिव ने दान के ने ना वो यार उत्तर दुना ने बुते इससे ला पार्ट बे लंका में देख देख नंबर टू गंगा इन्नो द आ मैं माय बुता इन्नो मालवा तो है किलोमीटर की याद दिखे द मेहेंड गहन बाल माला पुड़िया मालवा तो आने लास्ट सेंड गहन डर खिरी पकड़ते का बैठे ही किला बाया अटवासर है अटवासर है पुत्र शिष्य तो इबागे लाखों की है द एकासी आनो देखा है को हिंद गाते अनुला विद्यालय अनुला लुके को डर मुला विद्यालय पुते को हिंद लाते बैठे इन्हें पादुक के इंदला पावले तोर तुरु बनो अध नांगी के निकीन्नो नांगी के निकीन्नो ये आगे वैसे किये द यार तो दें दहाई वो यार यार तो कहनो दे यार यार तो कहनो माँगे यार तो कहनो याद मत कहनो कलोकु पैमिनी ला सर वे वेला भी यार कहनो यार ततारीन ने बालंडो को मेडम मीटिंग है हरे पुते कबड्डी बाला पर तू मुखाद पारिसर विद्या ने क्वेन पारिसर विद्या क्यों बरिया क्वेन ऐ पुते वाटे है भई तूने माम पारिसर यात्रे के है मैं गोड़ा वो यार पारिसर एट हरी याद रे हाँ वाटे देने नो तो यार की देवी बाली का विद्यालय या तूने ढाह मनी कंग देवाले एक टवा के आवा वगे हैंगी मग देने नो नेद लस्सना ही नेद पिलीवेला ही नेद पुते अभी हरी याद सही है वाटे बाकी पास लेटे मंगहरी प्रिया ही हरी मिन्न में खताब विग्रह कलो तैग गद देनो खाऊ द कैमरा शिल्पिया वाया किना माय बता किना द खाऊ द कैमरा शिल्पिया खताब मुकाद नेगेटिव ने गाना बाल माल लपुटिया दूँगे ने गीते गायना करने दूँ अभी लड़ी ने गीते गायना करने दूँ इन्ने मिन्न ने वहाँ में चाय रूपे करने विग्रह कराने दुआ हरे नेवता त्याट माल माल लपुटिया मतीशा नवंगी सेमगे व्या शिष्यत्व विभागे लकुणु की अगत्ता द 188 188 ई व्या की वसरद पुते द 11 वसरे 11 वसरे व्या व्या की बलापुरुत्व बे मे अवरुद्धे व्या सामान्य पेले विभागे ट मुण देनो नेद औ सर मुणोद बलापुरुत्व මං කැමති හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න. ඈ ඈ හමුදා ශල්‍ය වෛද්‍යවරයා. අශල්‍ය වෛද්‍යවරියා. පොලිසියට එන්න කැමති නේද? කැමති. ඔයා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගත්තොත් ඔයාව අපි ගන්නවා ශ්‍රී ලංකාවේ පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරියක් විදිහට. තව ටික උසයිද? ඉස්සර මම මීටත් වැඩිය උසයි. ඔයා එන්න सहकार पुलिस अधिकारी वरिया विधि एहम गो मटर मध्य प्रकाश का तुम्हारा किया नमगी हुआ वया बैंदे ने दबे से टापी देने वाला लक्ष्य असुवा कटिन कार रहे कोई रिय दुरे कोई तब मुना दो ने
කැමති නැද්ද? පොඩ්ඩක් හිතන්න බලන්න. ඈ? හරි මයි පුතේ. ඔයා මෙතෙන්ට ආවේ මේ ඡාය රූපය ගැන විග්‍රහයක් කරන්නනේ. කියන්නකෝ බලන්න මේ නංගිලට මොකද්ද මේ කතාව? මේ ෆොටෝ එක කැප්චර් කරන්නේ ඔව් ලොකු කම්පිටිෂන් එකකට ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයාගේ නම මතක නැහැ. ආ කියන්නකෝ බලන්න සිද්ධිය. එතකොට මේ ෆොටෝ එක ගැහුවට පස්සේ ඔහු මේකේ තරඟයට ඉදිරිපත් කරනවා. ඒ තරඟයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ මේ ඡායාරූපය. ඔව්. එතකොට ඒ ඔහුට සම්මානයක් හම්බෙනවා. ඔහුට ඒ සම්මානය දෙන්න උත්සවයට ඒක අවස්ථාවේදී ඔහුට කතා කරනකොට ඔව්. ඔහු සියදිවි හානි කරගෙන තියෙනවා. ඒකත් හරි. එතකොට අපි පස්සේ හොයලා බලද්දී ඇයි මේ පුද්ගලයා සියදිවි හානි කරගෙන තියෙන්නේ කියලා ඔප්පු වෙනවා. ඔහුගේ හෘද සාක්ෂිය තුලින් ඔහුට හැකියාවක් නැහැ තවදුරටත් ජීවත් වෙන්න. මොකද මේ රූපේ ඡායාරූපය අපිට පේනවා ඇති රාජාලියෙක් මේ දරුවව ගොදුරු කරගන්න බලාගෙන ඉන්නවා. ඒ විදිහට ඒතන ඉඳපු ඡායාරූප ශිල්පියාට සම්පූර්ණ හැකියාව තිබ්බා ඕනම් මේ දරුවව බේරගන්න. නමුත් ඔහු ඒ වෙලාවේදී තමන්ගේ ඡායාරූපය ගැන පමණක් හිතලා උමේක තමන්ගේ කැමරා කාචයට හසු කරගන්නවා. ඌට ඒක පස්සේ දරාගන්න බැරි වෙනවා. මේ වගේ තමන් මේ වගේ දරුවෙක්ගේ ජීවිතය බේරගන්න තිබ්බ අවස්ථාවක ඔහු ඡායාරූපයට තැන දෙනවා. නමුත් පස්සේ ඌට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරුව ඌ තමන්ගේ ජීවිතය හානි කරගන්න යොමු වෙනවා. ඔව් මයි පුතේ උගන්ඩාවේ සංචාරයක යෙදිච්ච කෙවින් කාටර් යාගේ නම. මේ කෙවින් කාටර් ගිය පුතේ උගන්ඩාවේ සංචාරයක යනකොට මේ ඡායාරූපේ ඇත්ත කතාව තමයි පුතේ මේ ළමයාගේ ගෙදර කණ්ඩ කිසිම දෙයක් නැතුව හොයලා හොයලා බැරිම තැන මේ ළමයා එළියට බහැලා මේ තනකොළ කන්නේ පිදුරු පිදුරු කන්නේ. ඒ කනකොට තමයි පුතේ අර රාජාලිය ඇවිල්ලා එයාටත් ආහාර නැතුව තමයි යත් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේ ළමයාව ඩැහගෙන යනවා. ඔය කෙවින් කාටර් කියන කැමරා ශිල්පියාට ඔයා කිව්වා වගේ සම්මානේ හම්බුණාට ඔය සම්මානය ගන්න යන දවසේ කෙනෙක් කතා කරලා අහනවා ඔබ මේ ෆොටෝ එක ගහ ඉන්න වෙලාවෙ ඔබට තිබුණනේ බං ඒ ළමයා බේරගන්න. ඔහු සියදිවි හානි කරගන්නවා. ගහන්නවද මල්මල් ලප්පුඩියා? ඔයාට තෑග්ගක් දෙන්නට මං ආරාධනය කරනවා ප්‍රජා පොලිස් කොට්ටාෂයේ බාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ. ප්‍රියන්ත මැතිතුමනි අපේ මේ දුවට නැගේ ආසාවකුත් තියෙනවා පොලිසියට එන්න ට්‍රයි කළොත් අපිට ගන්න පුළුවන්. හරි මෙන්න පුතේ අපෙන් තෑග්ග. ඇමරිකාව ප්‍රාන්ත කීයද පුතේ අත උස්සන්න. ඇමරිකාව ප්‍රාන්ත නැගිටින්න මයි පුතා කීයද? 50යි ගහන්න මල්මල් ලපුඩියක් එන්න ඉස්සරහට තෑග්ගක් දෙනවා. ඉස්සරහට එන්න 51යි 51. හරිද? අලුතෙන් එක ප්‍රාන්තයක් දැම්ම මට ලුලුගම්බෙහෙර ළමයා කිව්වේ සර් 50 තමයි තිබුණේ. අලුතෙන් එකක් දැම්ම ඔයා ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මම ඔයා කොහොමද දන්නේ සර් ගිහින් බලන්න අර ඇමරිකාවේ කොඩිය තියෙන තරු 51ක් ඒක ගණින්න වෙලාවක. ලුලුගම්බෙහෙර ළමයා මට කිව්වේ. පුතේ ඔයාගේ නම? අමන්දි සේනා. අමන්දි පුතා කීය වසරද? 9 වසර. 9 වසර. ශිෂ්‍යත්ව විභාග ලකුණු කීයක් කරන්ද මෙහෙට ආවේ? 173යි. 173 මයි පුතා ගත්තේ කොහෙන්ද? සුජාතා විද්‍යාලයේ නුගේගොඩ. සුජාතා විද්‍යාලයේ නුගේගොඩ. හරි. මොනවා හරි දවසක අනාගතේ බලාපොරොත්තු? සර් මට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ගොඩක් තියෙන කෙනෙක් මම. මට ඔය එකක් දෙකක් නෙමෙයි. ඒක තමයි. මොනවද එකක් දෙකක්? මට ලේඛකයෙක් වෙන්න ආසයි. ලේඛිකාවක් ලියන්න කියන එක හරි හොඳ වැඩක් පුතේ ඔක. මාත් පොත් කීපයක් ලියපු කෙනෙක්. ඔව්. නැත්තම් ව්‍යාපාරිකාවක් වෙන්නද? ව්‍යාපාරිකාවක්. ව්‍යාපාරිකාවක් සහ ලේඛිකාවක් දෙකම වෙන්නත් පුළුවන් නේද? දෙකම වෙන්නත් පුළුවන්. තව? තව මට මොන වගේ ව්‍යාපාරයක්ද පුතේ ඔයා බලාපොරොත්තු වෙන්නේ? ගොඩක් කලාවට ෆුඩ් සයන්ස් පැත්තෙන් තමයි කරන්නේ. ඔව්. හා. මොකද ශ්‍රී ලංකාවේ ආහාර ආහාර ගැන හිතෙන්නේ? දැනට සර් අපේ රෙස්ටෝරන්ට්ස් වලින් අපිට නැහැනේ ජාත්‍යන්තර ජාලයක්. ඒ කියන්නේ KFC වගේ ඒවා තමයි ලංකාවේ උනත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔව්. අපෙන් පිටරට ගිය ව්‍යාපාර ජාලයක් මම ඇත්තටම දැකලා නැහැ තාම. ඒ වගේ නමක් තියෙන. ඔව්. ඔයා පුතේ දන්නවද හින්නි අප්පුහාමි කියලා මහත්තයෙක් අහලා තියෙනවා. කවුද එයා? මැලිබන් එකේ මැලිබන් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හින්නි අප්පුහාමි කියන මේ මිනිස්සයා පුතේ හද්දා පිටිසර දකුණු පළාත ඉපදිලා පිටකොටුවට ඇවිල්ලා තේ කඩයක් කරනවා. ඔය තේ කඩේ කරනකොට පුතේ මිනිස්සු ඇවිල්ලා තේ බොනකොට මේ හින්නි අප්පුහාමි මහත්තයා තමයි තේ එක හදලා දෙන්නේ. එක මිනිස්සෙක් දවසක් තේ එක ඉතුරු කරනවා. හින්නි අප්පුහාමි මහත්තයා ගිහින් අහනවලු ඇයි මගේ තේ එක රහ නැද්ද කියලා. ඒ සැරේ කිව්වලු නෑ හොඳටම රහයි මට වැඩි මේ තේ එක කියලා. මේ හින්නි අප්පුහාමි කියන පුතේ මේ මහා පුදුම ව්‍යාපාරිකයා මං හිතන්නේ දකුණු පළාතේ ඉපදිලා ඇවිල්ලා අද වෙනකොට මැලිබන් සමූහ ව්‍යාපාරය මං ගියා මේ ළඟදී එක දේශනයකට. ඒක මහා දැවැන්ත කර්මාන්තයක් පුතේ.
මහා දෙවන්ත කර්මාන්තයක්. ඒගොල්ලෝ මේ රටට ළමයින්ට ආහාර පාන සපයනවා. හරි. දැන් ඔයා ආවේ මෙතෙන්ට ප්‍රාන්ත ගාන කියන්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත 50යි 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 51 කියලා කියනවා පොඩ්ඩක් ඔයලා බලන්න. අපි ඔබටත් දෙනවා තෑග්ගක්. හරිද? මේ තෑග්ග දෙන්න ආරාධනය කරනවා මම අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමනි, මහේෂ් බණ්ඩාර මැතිතුමනි, පොලිස් අධිකාරීතුමනි, මේ දුවටත් අපි තෑග්ගක් දෙමු. තෑග්ගක් දීලා ධෛර්යමත් කරමු. හොඳ ව්‍යවසායිකාවක්, ලේකිකාවක් සමග එයාගේ ගොඩක් බලාපොරොත්තු තියෙන කෙනෙක්. ගහන්න ලස්සන මල් මල් ලපුඩියා. ගීතයක් අහන්න යන්නේ. ඇමරිකාව ප්‍රාන්ත 51යි, ලංකාව පළාත් 9යි. ඔබ ජීවත් වෙන පළාත, ඔබේ පාසල තියෙන පළාත, බස්රාහිර පළාත දිස්ත්‍රික්ක, දිස්ත්‍රික්ක 3 ගම්පහ කොළඹ, ඔබේ පාසල තියෙන දිස්ත්‍රික්කය. බය නැතුව කිව්වොත් ලංකාවේ තියෙන කොළඹ දිස්ත්‍රික්කේ තියෙන අංක 1 බාලිකා පාසලක් කිව්වොත් ඔක්කොම ලැබුණානේ, ඈ ඔක්කොම ලැබුණානේ. ප්‍රධාන වශයෙන් මම එදත් කියවනේ ළමයි වර්ග කළොත් අපි බෙදනවා ළමයි වර්ග කීයද පුතේ? අපි එදා කිව්වේ ඇහුන්නේ නැහැ. 3යි. නෑ නෑ මං කිව්වනේ එදා මගේ මේ ඇඟිල්ල නැමෙන්නේ නැති බව. තාම නැමෙන්නේ නැහැ. ළමයි වර්ග 2යි. ඒ වර්ග දෙකම මෙතන ඉන්නවද? ළමයි වර්ග දෙකම මෙතන ඉන්නවද? ඈ ඉන්නවද නැද්ද? එහෙනම් මෙතන ඉන්නේ මොන වර්ගයේද? 18 රඩු ඇහුන්නේ නැහැ. හොඳට විශ්වාසයි. හරි. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ගෑනු ළමයි. ඔය ගෑනු ළමයිද පිරිමි ළමයිද වැඩිය ලස්සන? පිරිමි ළමයි. පිරිමි ළමයි. ඇයි මිස්ටර් රවන්නේ? වැඩිපුරම ලස්සන කොල්ලෝ නෑ කොල්ලෝ. තරගයක් තියමුද? අර පුතේ ලස්සන පිළිවිදහ නටන්නේ මොකුද? ඈ මොකුද? ගෑනු සතා මොකද? දැකලා තියෙනවද? ලස්සනද? පෙන්නන්නද? ඔය ඉන්නේ පොල් බුඩ්ඩ වගේ. ඔබ තුමියට කේන්ති ආවද? වැඩිපුරම ලස්සන ගෑනු සත්තුද පිරිමි සත්තුද? පෙන්නන්න ගෙහෙන මොනරගේ පොඩි ඩාන්ස් එකක්. ඕං ශාලිත මහත්තයෝ බලාගන්නකෝ. ඕන්න බලාගන්න. දැන් පිළිගන්නවද? පිළිගන්නවද නැද්ද? මේ පේනවනේ මේ පිරිමි සතා. පිළිගන්නවද? එහෙනම් ඉතින් ඔය ඉන්නේ බලාගන්න. ආ නෑ මේ ඉන්නේ මේ. අර ගෙවල් වල හදනවා කුකුලෝ කිකිලියෝ බිත්තර දාන්නේ මොකද? කුකුලෝ නෙමෙයි කිකිලි බිත්තර දාන්නේ. කිකිලි බිත්තර දැම්මට ලස්සන අතුපාට කරමලයක් තියෙන්නේ මොකටද? කුකුලා! සුදු දැන් බඩගිනිද? නවත්තන්නද? හරි එහෙනම් යමු. මේ පුතේ කුකුලා පිරිමි සතා. ඒ කියන්නේ වැඩිපුරම ලස්සන ගෑනු සත්තුද පිරිමි සත්තුද? ඔව්. ඇත්ත ඇත්ත මිසි ඇත්ත මුන් ඔක්කොම සත්තුනේ නේද පුතේ? ඈ මේ පුතේ ඔය දැන් කතා කරන්න යන්නේ අමුතු විශයක් ඈ. ඕගොල්ලෝ පාරේ යනකොට ඕගොල්ලෝ ගෑනු ළමයිනේ පිරිමි ළමයෙකුට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. කොහොමද? බාහිර පෙනුම පුතේ. ඕගොල්ලෝ දැක්ක ගමන් කියන්න පුළුවන් ගෑනු ළමයේ දැක්ක ගමන් පෙනුමට කිව්වකි කොණ්ඩ දිගයි, කොණ්ඩ ගොතලා, කරාබු දාලා, අඳින ඇඳුම. හරි නේද? ගෑනු ළමයි ඇවිදිනකොට ලාලිත්‍යයි, කතා කරනකොට කනට මී පැණි දානවා වගේ. එහෙමනේ පුතේ නැතුව ගෙදර අම්මා තාත්තට ඔයි මෙහෙනවා. සුදු දැක්ක ගමන් ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙක් අඳුරන්න පුළුවන්ද? ඔව්. පිරිමි ළමයි පිරිමි ළමයි බැලු බැල්මට කියන්න පුළුවන් අඳින ඇඳුම ඇවිදින විදිහ කතාව ඔක්කොම පිරිමි ළමයාගේ වෙනස්. හරිද? ඔව්.
හැබැයි මෙහෙමයි තින් සමහර වෙලාවට ගෑනු පිරිමි හඳුරන්න බැරි වෙලාවල් තියෙනවා සුදු ඔබේ අනන්‍යතාවය ගැන කතා කරන්න ඉන්නේ ඔබ අඳින්නේ සුදු ඇඳුමක් ඔය සුදු ඇඳුම අඳින්න ලැබෙන්නේ වාසනාවට ඔය සුදු ඇඳුම ඔයාට තව අඳින්න පුළුවන් උපරිම අවුරුදු 3යි 4යි 5යි මතක තියාගන්න ඔය ඇඳුමට මිනිස්සු ගරු කරන්නේ තව අවුරුදු 4යි 5යි 6යි මතක තියාගන්න මෙතන නිල ඇඳුම් අඳින දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඔයා එක්කෙනෙක් අපි අඳිනවා පොලිස් නිල ඇඳුම ඕගොල්ලෝ අඳිනවා සුදු නිල ඇඳුම මේ නිල ඇඳුම් දෙකෙන් වැඩිපුරම මිනිස්සු කැමති බලතල තියෙන හොඳම නිල ඇඳුම අඳින්නේ ඕගොල්ලෝද පොලිසිය අපිද ඇත්ත ඇත්ත සර් ඇත්ත ඔයා ඔය ඇඳුම ඇඳලා මේ පාරට බැහැලා වේගෙන් එන ඕන වාහනයකට නවතිනු බෝඩ් එක දාන්න වාහනේ නවත්තනවා ඇයි පුතේ ඇයි ඇයි ශිෂ්‍යත් පාසින්දද එහෙනම් ඈ ඉස්කෝලේ නම හින්දා නෑ ස්කූල් යුනිෆෝම් එක හින්දා මගේ පුතේ ඔය ඇඳුමට මිනිස්සු හරි බයයි ඔය මිනිස්සු හරියට ගරු කරන ඔය ඇඳුම ඇඳලා ඔයා පාරට බැහැලා නවතිනු බෝඩ් එක දාන්න ඕන වාහනයක් නවත්තනවා හැබැයි ඔයා සෙනසුරා දෙරිදට මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන නවතිනු බෝඩ් එක දාන්න නවත්තයි රියදුරයිලා කනට ගහයි ඵලෙ යන්න පැත්තකට බලන්න වෙනස පුතේ නිල ඇඳුම් අඳින්න ලැබෙන්නේ වාසනාවට මැඩම් මේ නිල ඇඳුම් අඳින අයට විලාසිතා කරන්න බෑ දැන් මට බෑ කොණ්ඩේ උල් කළා මම මේ ළඟදී කොල්ලෙක් ගැහුව මේ තාත්තා ඉත්තෑවෙද්ද මෙහෙම උල් කළා ඒත් අපිට බෑනේ මැඩම් විලාසිතා බෑ නේද පුතේ ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් වැරදිලා ඔයා ගඟේ පච්චයක් කොටලා තිබුණා ටැටූ එකක් ඔයා ශ්‍රී ලංකාවේ පොලිසියට රස්සාවට ගන්නෙ ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තා ඔයාගේ ඇගේ ටැටූ එකක් පච්චයක් කොටලා තිබුණොත් ශ්‍රී ලංකාවේ පොලිසියටවත් ත්‍රිවිධ හමුදාවකටවත් ඔයා ගන්නෙ නෑ ජපානයේ වගේ රටක මං හිතන්නේ සර් වීසා දෙන්නේ මොකද්ද ඔන්න ඔහේ හුත් තියෙනවා ඇයි අපිට එහෙම විශ්වාසයක් නෑ ශරීරයේ ලොකුම අවයවය හැම හම විනාශ කරගන්න අය ගැන අපිට ඒ තරම් විශ්වාසයක් නැහැ. හරිද මයි පුතේ? ඕගොල්ලන්ට තාම විලාසිතා කරන්න බෑ. ඔය ඩිලැඳුම මම ළඟකදී ගියා කැකිලාව මධ්‍ය විද්‍යාලයේ දේශනාවකට ළඟකදී නෙමෙයි ගොඩක් කල්. ඒ කැකිලාව මධ්‍ය විද්‍යාලයේ පුතේ ගෑන ළමයි නිලැඳුමට අඳින්නේ මැඩම් ළමාසාරිය. ළමාසාරිය අඳින්නේ. මං ජීවිතේ දැකපු පළවෙනි ඉස්කෝලේ. ළමාසාරිය අඳින්නේ. මේ නිලැඳුමට මිනිස්සු හරි කැමති. මේ නිලැඳුමට හරි මිනිස්සු බයයි. ඒ බය හොතට මතක තියාගන්න. ඔය ඇඳුමට ආරක්ෂක ඔය ඇඳුමට සාධාරණයක් කළොත් විතරයි මම දන්නේ නැහැ ඉතින් මම දන්නේ නැහැ මැඩම් මම මේ ළඟකදී ගියා ඉස්කෝලේ එක ඒක වැරදියට අර්ථකථනය කරන්න එහෙම එපා මැඩම් ලංකාවේ පාසලක් තියෙනවා මම දන්න ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම 6 වසරෙන් පස්සේ කොණ්ඩ දෙක ගොතන්න ඕනේ කැමති වුණත් අකමැති වුණත් ගොතන්න ඕනේ ඔව්වනේ ඒකේ හරි විමර්ශනයක් කළා සර් මම ළමාකාරයන් සින්න කාලේ අම්මලා වගේක් ඇවිල්ලා පැමිණිල්ලක් කළා එහෙම කරන්නේ කොහොමද අපේ ළමයි පන්ති තහනම් කළා මම ඒ විදුහල්පතිතුමියක කතාලම නෑ 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 මෙහෙ තියෙනවා ක්‍රමයක් මෙහෙ ඉතින් කොන්නේ බවාගෙන ඉන්න කියන්නේ මං දන්නේ නෑ පුතේ ඇයි කියලා ඒකේ මට ඇති මේකකුත් නෑ මං නිකන් දැනගන්න කිව්වේ හරි ඇයි ඒගොල්ලෝ කියනවා අපේ ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට කැමති නම් එන්න කියන්න අකමැති නම් යන්න කියන්න කැමති නම් එන්න කියන්න අකමැති නම් යන්න කියන්න. ඉතින් ඒවට බලපෑම් කරන්නත් බෑ පුතේ. අපිට ඒවට මැදිහත් වෙන්න අයිතියකුත් නැහැ. ඒක ඔගොල්ලෝ වැරදියට හිතන්න එපා. ඒකේ ස්කූලේ හදාගත්ත රීතියක්. නීතියක් නෙමෙයි රීතියක්. මම ඒව දැන් කියා දෙනවා. ඒගොල්ලන්ගේ නීතිය රීතියක් තියෙනවා. 6 වසරෙන් පස්සේ අනිවාර්යෙන් කැමති වුණත් අකමැති වුණත් කොණ්ඩ බවන්න ඕනේ. එච්චරයි කතාව. මන් දන්නේ නැහැ ඒ කියලා. හරි? අසාධාරණත් ඇතිනේ කමක් නැහැ පුතේ නිල ඇඳුමක් අඳින්නේ ඔයගොල්ලෝ වැරදි කළොත් ඔයගලන්ට දඬුවම් ලැබෙනවා මොටර් බයික් එකේ හෙල්මට් අතුව ගියොත් වරදක්ද වරදක්ද පුතේ මේ මතක තියාගන්න ළමයි කියලා ඔයගලන්ට වැරදි කළා නිදහස් වෙන්න බෑ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව එකම නිදහසක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 2018 සංශෝධනයට අනුව අවුරුදු 12ට අඩු ළමයෙකු කරනු ලබන වරදක් වරදක් නොවේ මේ ළමා කාර්යංශ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉන්නවා අර මිස් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා ඕගොල්ලන්ට හද අපි කොළ ටිකක් බෙදනවා දැන් ඒක බෙදන්න ඕගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් ලියලා අපිට එවන්න දැන් කතා කරන්නේ අමුතු කතාවක්
ජීවිතේ ජය ගන්න තාලේ කිව්වනේ ජය ගත්තට බෑ මේ මේ ටික දන්නේ නැත්තම් පුතේ අහගන්න අවුරුදු 12ට අඩු ළමුන් කරනු ලබන වැරදි වැරදි නෙවේ හැබැයි 12ට අඩු රජ වැඩකාරයෝ ඉන්නෝ දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා දැන් නෑ බුදුම් මේ කාලේ අපිටත් දැනගෙන හිටියානම් ඉස්සරහ ගෙදර බඩාගේ බඩ හිල් කරන්න තිබුණා දැන් බෑ පුතේ දණ්ඩනී සංග්‍රහය 75 වෙනි වගන්තිය සංශෝධනය කරනවා 12ට අඩු අය කරනු ලබන වැරදි වැරදි නොවේ දණ්ඩනී සංග්‍රහය 76 සංශෝධනය කරනවා 12 14ත් අතර ළමයා කරන වරදේ ස්වභාවය හා පරිණතභාවය සලකා ඔහුට හෝ ඇයටද සමාව දිය හැක ඒක තීරණය කරන්නේ වෛද්‍යවරේ මේවා මහ ලොකු කතා 12ට අඩු ළමයින්ට චාන්ස් එකක් තියෙනවා හැබැයි පුතේ මතක තියාගන්න හෙල්මට් නැතුව ගියොත් පොලිසියෙන් අල්ලනවා හරි වැරදි කළොත් දඬුවම් ඕගොල්ලෝ වැරදි කරනවද කළා තියනවද අන්තිමට කවද්ද අයියව සම්මයි තාත්තයි නැති අතරේ මල්ලිත් එක්ක පැන්න කුස්සියට මල්ලි කුස්සිය තිබිලා හොයාගත්තා වේ ප්‍රෝටීන රහිත කිරිපිටි බෝතලයක් සමගින් බලා තාම ඒව කරනවනේ සුදු වැරදි කළොත් මොනවද මොනවද ලැබෙන්නේ දඬුවම් විඳින්න කැමතිද කැමතිද මොනවා කළොත්ද දඬුවම් ලැබෙන්නේ වැරදි කළොත් දඬුවම් වයින් ටවල් එකේ සෙල්ලම් කර කර ඉන්න ගමන් ගල් ගැඩියක් අරන් ගහනවා අනික කිනාගේ ඔළුව පැල්ලා පැණි වැක්කරෙන්න වරදක්ද පොලිසියෙන් අල්ලයිද පුතේ අහගන්න කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා හිටියා එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කේන්ති ආපු ගමන් මැඩම් ළඟම ඉන්න කාව හපා කනවා ඉතින් කොල්ලෝ මේකට කියන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායක බල්ලා ප්‍රධාන ශිෂ්‍ය නායක පුතේ ළඟකදී දවසක් ඔය ප්‍රධාන ශිෂ්‍ය නායක අපේ අර පළාත් අධ්‍යක්ෂකතුමා මං මේ ජයවීර සර් ටෙඩ් එක ගුවා එතුමා හිටියනම් ඔය කතාව හොඳටම දන්නවා ප්‍රධාන ශිෂ්‍ය නායකට කේන්ති ආවා හපාකන් අමතක වුණා ක්‍රිකට් බැට් එක අරන් ගැහුවා හොඳම යාළුවට කොන්ද දෙකට මැද්දෙන් කැඩෙන්නේ ඔය ප්‍රධාන ශිෂ්‍ය නායක පොලිසියෙන් අත්අඩංගුවට ගත්තද නැද්ද අත්අඩංගුවට ගත්ත පුතේ එයාගේ වයස අවුරුදු 18යි මාස ගාණ ඒ අත්අඩංගුවට ගත්ත වෙලාවේ මැඩම් ඔය ප්‍රධාන ශිෂ්‍ය නායක පුතාට කොච්චර චණ්ඩිය වුණා කලිසමේ මේ පැත්තෙන් කහ පාටට මේ පැත්තෙන් නිල් පාටට මුත්‍රා පිට වුණා බයට අත්අඩංගුවට ගත්තා අධිකරණයට ඉදිරිපත් කළා ඔහුට විරුද්ධව දැන් නඩුවක් යනවා ඇයි ගුටි කාපු ළමයා තාම යන්නේ රෝද පුටුවේ ඔබට අයිතියක් නෑ තව කෙනෙකුට ගහන්න ඔබට බෑ වෙන කෙනෙකුට හිංසා කරන්න අහගන්න අද කියා දෙන්න වැරදි කළොත් දඬුවම් පාර මාරු වෙන්නේ කොහෙන්ද පදික මාරුව පදික මාරුවේ මාරු නැත්තම් වරදක්ද පොලිසියෙන් අල්ලනවද ඔව් අල්ලනවා ඒක මෝටර වාහන පනතේ වරදා මෝටර වාහන පනතේ වරදා පුතේ ಜಾති දෙකක් තියෙනවා නීති සහ රීති පොයට පන්සල් යන්න ගිය නැත්තම් වරදක්ද හාමුදුරුව පැමිණි දානවද පොලිසියෙන් අල්ලනවද දඩ ගහනවද දෙමව්පියන්ට කියනවා තමන්ගේ දරුව පාසල් යන්න සූදානම් වුණාම දන ගහලා ඇහුන්නේ නැහැ ඒක දෙමව්පිය ඕගලන්ට වදිනවා මරුවැඩනේ සර් ඒවා මේ ගියේ පෙරේද අවුරුදු 17ක ගෑනු ළමේ පෙනඩෝල් ප්‍රතිමිස් 48ක් එක උගුරට බීලා 48ක් ඒත් මලේ නැහැ බේරුණා මං කව පුතේ උඹට නම් ජීවිතේට උණ ගැනෙන එකක් නැහැ අපි මොන්නේ දෙකනේ සර් ප්‍රේම පළහි ලව්වා ළමයට හින්දි පුළුවන් බුදු අම්මේ කෙල්ලට හින්දි පුළුවන් ඒකි මටත් කියනවා සර් මෙරා දිල් කිතිනා පාගල් හේ මං කව පුතේ දිල් වාලේ දුල්හානියා ලේ ජයගේ පෙනඩෝල් 48ක් බිව්වට පස්සේ ආණ්ඩුව ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා ආණ්ඩුව ඉස්පිරිතාලෙන් බල්ලා කිව්වලු මේ දවස්වල අපි ගාව තියෙන පෙනඩෝල් විතරයි සියදි විහානි කරගන්න තැත් කරනවා ඈ පුතේ අහගන්න දැන් මේ හොඳ කතා ටිකක් කියන්න එන්නේ වැරදි කළොත් දඬුවම් පාර මාරු වෙන්නේ කහිරෙන් දරුවන්ට කියනවා දෙමව්පියන්ට වඳින්න කියලා මට හිතට එකකව දන්න පුළුවන් නම් ටක් ගාලා අත උස්සන්න අනේ මහත්තයෝ සර් අංකල් මට අද බැරි වුණා අපේ අම්මට වඳින්න කො කවුද කියන්නේ මට කැමති පස් දෙනෙක් එන්න තෑගි දෙනවා එන්න එන්න
අමතක වීමට තෑගි දෙනවා එන්න 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 ඔක්කොම එන්න පේලියට එන්න 1 2 එන්න එන්න ඔයාටත් බැරුණ තමයි පුතේ මේ අම්මා ගෙදර හිටියේ නැහැ ඒක අම්මා ගෙදර හිටියේ නැහැ ආ එන්නකෝ එන්නකෝ එහෙම නිහතමානීව ඉදිරිපත් වෙනත් එක ලොකු දෙයක් නේ එන්න මයි පුතා එන්න කැමති නම් එන්න තෑගි දෙනවා මට බැරි වුණා මට අමතක වුණා ඔයාට මොකද පුතේ වුණු අමතක වීම අමතක වුණ නැසව අම්මා ගෙදර හිටියේ අම්මා ගෙදර හිටියේ හැබැයි අද රැට නම් ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට වඳිනවා 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 මයි වඳිනවා මයි එන්න එන්න මෙහෙන්නකෝ ඔයා ඇයි පුතේ නිහතමානීව දෙන්නන්න අර ළඟිට දෙන්න මයික් එක මාස්ක් එක ගලවන්න බලන්න බුණ පොඩ්ඩක් පුතා කීයද කීවසරද 8 වසර 8 වසර ශිෂ්‍යත්ව විභාගේ කීයක් ගත්තද 190 190යි කොහෙන්ද පුතේ ගත්තේ විද්‍යාකර බාලිකා මහරගම හරි නේද හරි එතකොට ඔයාගේ කවදා හරි බලාපොරොත්තුව වෛද්‍යවරියක් වෛද්‍යවරියක් වෙන ගහන ලස්සන මල් මල් පොඩියක් ඔයා මගේ පුතේ හිතට එකඟව කියන්න ඔයා ඉස්සෙල්ලා මත උසපු එක්කිනා මට බැරි වුණා වැරදි කළා පුතේ වරදක් කළත් පිළිගන්න එකත් ලොකු දෙයක් ලුනේ නේද ඔයා වරදක් කළා නෑ මං අහන්නේ ඇයි ඔයාට බැරි වුණේ අමතක වුණා හැබැයි මම අද ගෙදර ගිහිල්ලා අදරෑට නම් අපේ අම්මා තාත්තට දෙන්නට වඳිනවා 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 මයි අයියේ මයි ඇහුන්නේ මයි හරි අපි තෑගි දෙකක් දෙනවා හරි අපි ආරාධනය කරනවා සමන් ජයලත් මැතිතුමනි සහකාර පොලිස් අධිකාරීතුමනි මේ දරුවෝ දෙන්නම නිහතමානීව ඒ දෙන්නාට වෙච්ච අතපසු වීම ඔයා එක කතා කරන්න බැරි වුණානේ මට ශිෂ්‍ය නායිකාව කී වසරද පුතේ 10 වසර හරි අපි ඔය දෙන්නටම තෑගි දෙකක් දෙනවා මේ තෑගි ටික දැන් දෙන්නත් එපේ හරි එන්න එන්න මාර වැඩේ නේද පොලිසිය වැරදි කරන අයටත් තෑගි දෙනවා හරි පුතේ අහගන්න වැරදි කළොත් දඬුවම් නීති රීති අපි හදාගත්ත ඒවා නීති අපි හදාගත්ත ඒවා නෙවෙයි පනතේ තියෙන ඒවා හෙල්මට් දාගෙන බලයන් නීතිය තව එහෙකට ගහන්න එපා නීතිය අපි හදාගත්ත ඒවා හතහ මාරට ඉස්කෝලේට එන්න ඈ හතහ මාරට ඉස්සෙල්ල ඉස්කෝලේට එන්න ආවේ නැත්තම් මොකද්ද ඒක? ඇහෙන්නේ නැහැ. ඈ? මැඩම් ගිහිල්ලා බොරල්ල පොලිසිය පැමිණිලි දානවද? එතකොට ඒක නීතියක්ද රීතියක්ද? රීතිය. ඈ? රීතිය. රීතියක් පුතේ ඒක රීතිය. රීතිය. ඔයා දන්නවද වඩා භයානක නීති ඝටන එකද රීති ඝටන එකද? රීතිය. ඈ? නීති කඩන එක නෑ පුතේ බය රීති කඩන එක නීති නෙමෙයි රීති නීති කඩ කළා ඕන තරම් බේරෙන්න පුළුවන් බේරිච්චයත් ඇති හැබැයි මතක තියාගන්න රීතිය කඩ කළා නම් ජීවිතේට බේරෙන්න හදන්න එපා උඩ එක්කිනේ බලාගෙන ඉන්නේ රීති කඩ කළොත් පන්න පන්න පස්සෙන් එනවා ඈ පන්න පන්න පස්සෙන් එනවා රීති කඩ කරපු අයට පුතේ හොඳ උදාහරණ තියෙනවා මේ බලන්න බවුව චූදාණ්ඩ යන්නේ පොලිමේ හරි අපිට පුළුවන්ද අපි උදේට දොරට ගහනවා අරපම් දොර මල්ලිය අරපම් බන් දොර සුදු ඉවසීම හුරු කරගන්න මේ බලන්නකෝ මේ බලු බලු පොතකයෝ ටික ඔන්න බලා ගන්නකෝ දවල් එකහමාරට අර උඩ කට්ටිය නන් එඩියුකේටඩ් එකහමාරට බොරල් අහන්දිය බලා ගන්නකෝ එඩියුකේටඩ් නේද පුතේ නීතියට වැඩිය පුතේ රීතියට ඔයා රීතිය ගරු කරන්න පුතේ මේ ළඟදී දවසක් මම යනකොට පාරේ මගේ වාහනේ ඉස්සරහින් නවත්තලා තිබුණා පුතේ මේ જાති එක. ලබන අවුරුද්දේවත් වෙනකොට මාත් එකක් ගන්න තමයි හිතාන ඉන්නේ. ඇයි? ඇයි පුතේ? මම ගන්නවා. අනේ. ඒක කිසිම තර්කයක් නෑ. මම ඉතින් බලන් හිටියා දෙයි හාමුදුරුවනේ මේක දැන් මගේ හීනයනේ. ඈ? ලබන අවුරුද්ද වෙනකොටවත් මේක සම්පූර්ණ කරගන්න එපයි. දැන් මම බලන් ඉන්නවා. මට යන්න විදිහක් නැහැ දේ මේ જાතිය වාහන දිගට නවත්තලා බේස්ලයින් පාරේ දිගටම නවත්තලා මම බැලුවා පිටිපස්සෙන් හරවගෙන යන්න මගේ වාහන කබල පිටිපස්සේ මේ જાතිය එකක් නවත්තලා 2014 15 විතර වෙන්න ඇති සර් මටත් ඉතින් ඔය වගේ තියෙනවා ඈ ගන්නව කවදා හරි ගන්නව මහ ලොකු වැඩනේ මේ පුතේ නේද
මට පිටිපස්සෙන් නවත්තගෙන මට පිටිපස්සට යන්නත් බෑ ඉස්සරහට යන්නත් බෑ මම බැලුවා දකුණු පැත්තෙන් දාලා යන්න දකුණු පැත්ත කොහේ යන්නද ලක්ෂ 300ක් විතර වටින ලස්සන රතු පාට කාර් එකක ලස්සන නෝනා කෙනෙක් ඔන්න ඉතින් පොඩි උනාට උබලා ලස්සන කඩවතම් මහත්තයෙක් මේ කාර් එක ටයි පටියක් බැඳලා ඩ්‍රයිව් කරන්නේ ඉතින් ඒකට තිනාවෙන්න කොහේ නා ඒවට නෑ පුතේ ජීවිතේ කවදා හරි දවසක මේවා ගන්නවා කියලා හිතන් ඉන්න ඒවා ගන්න ඕගොල්ලන්ට පුළුවන් හැබැයි සියල්ල ලැබුණට සියලු දේවල් අත ළඟට ලැබුණට ජීවිතේ විනාශ වෙච්චයි අපි දැක්කා ඒ කියා දෙන්න මේ ඉන්නේ සියල්ල ලැබිලා ජීවිතේ විනාශ වෙච්චයි අපි ගාවට ආවා පුතේ මේ ලබා ගන්න තිබිච්ච දේවල් මේ හරි මතක තියාගන්න ඔක්කොම පොලිමේ බලන් ඉන්නේ පුතේ පාර කැඩිලා පාර හදන හින්දා මේ කොහේ හරි ඈත පළාතක දුෂ්කර පළාතක පාරක් හදනවා බලන්නේ මිනිස්සු දාඩිය පෙරාගෙන නේද මේ බලන්න මේ මිනිස්සු මේ පාර හදන්නේ මොකටද අර AC දාගත්තු අයට වේගෙන් යන්න පාර හදලා දෙනවා උඹලට දැනෙනවද මේ පේනවද මේ මිනිස්සු විඳින වදේ මේ පේනව නේද रीति कड़किरी में प्रतिपल रीति कड़किरी में प्रतिपल सियलु देवल लेबुना शरीर उपांग सियल लेबुना लंका में होता पलाते ही पदेन नहीं होता डिस्ट्रिक्ट के ही पदेन नहीं समाहर होता स्कूले के टे अंडे थी है भाई पुते दाईवे हरा सुनाने में जीविते जायग्रहण ये करने बैरी उना जीविते जायग्रहण ये करने बैरी उना ऐ मुकद्दर ने ले दे ඒ හිද පුතේ ජීවිතේ ජයග්‍රහණය කරන්න ඔබට මේ පාසල ලැබිච්ච බව හරි සියල්ලම ලැබෙයි කියලා හිතාගෙන ඉන්නත් එපා කවුරු හරි ඉදිරිපත් වෙන්නකෝ ඕගොල්ලන්ට මගේ වයස 51යි මෙයාට 47යි අන්න අර දුව කියන්න යන්නේ මේ පොඩි පොඩි මල්ලි කෙනෙක් මේ බලන්න එයාගේ මගේ වෙනස මොකද්ද පුතේ ඔයාට පේන බැලු බැලමට පේන වෙනසක් කියන්නකෝ ඉක්මනට කියන්නකෝ
මොනවද ඔයාට පේන්නේ? එයා ගොඩක් මහන්සියලා වැඩ කරලා පුතේ එයාට වැඩිය මම මහන්සි වෙනවා. මං අද උදේ පාන්දර 3ට නැගිට්ටේ 4ට ආවේ. ඕගොල්ලන්ගේ ස්කෝලේට 6 හැමාරට මම ඇවිල්ලා. හරිද? දවස ගානේ මං දුවන මිනිහේ. ඔයාට මීට වැඩිය මම මහන්සි වෙනවා. මං ඒක වගකීමෙන් කියනවා. මෙයාට වැඩිය මම මහන්සි වෙනවා. ඈ දුකෙන් ඉන්නා වගේ පේනවා. ඈ සර්ට වඩා දුකෙන් ඉන්නා වගේ පේනවා. ඇයි ඉතින් දුකෙන් ඉන්නේ? එයා කියන්නේ අර උස්සගෙන ඉන්න එක ගොඩක් බරයි. එයා අන්තක සර් වගේ කියන්නේ සර්ට වඩා වයස වගේ පේනවා. ඒ මොකද එහෙම උනේ? හිතෙන්නේ නැද්ද ඔයාට? කියන්නේ එයා වැඩ කරන තැන අනුව. එයාට කියන්නේ නෑ වැඩගෙන තැන අනුව නෙමෙයි කියන්නේ. වැඩ කරලා තැන අනුව එයාට පේනවා එයාගේ වෙනසක් නේ. නැහැ. හරි කාටද අන්න අරදුවට දෙන්න බලන්න මයික් එක මේ ඔය ඉස්සරහා දුවෙක් ඉල්ලන ඔය පුතේ මේ මේ ඉස්සරහා දෙන්න යාට ඔයාට මොකද්ද පුතේ පේන්නේ එයා මේ සර්ට වඩා ඒ කියන්නේ ගොඩක් මේ සර්ට වඩා උගත් නැති නිසා එයාගේ ශක්තියෙන් මේ හැමයි පුතේ එයා යාගේ මේ ඇඟේ තියෙන ශක්තියෙන් මේ ඇඟේ තියෙන ශක්තියෙන් මාත් හරියට වැඩ කරන කෙනෙක් පුතේ හරිද වලවල් කපනවා කාණු කපනවා ගෙදර ඔව් මං ගොඩක් වැඩ කරනවා මේ පේන දාඩිය වැක් කරන තව ටිකින් මේ එළියට එනවා යුනිෆෝම් එකෙන් දාඩිය හැම දවසෙම එයාට වැඩිය මං දාඩිය හෙලන කෙනෙක් පුතේ ටුටි පුතා කීය වසරද ඈ 8 වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු කීයක් ගත්තද 191යි මොනවද බලාපොරොත්තු කොහෙන්ද පුතේ 191ක් ගත්තේ මීගා දැන්න ප්‍රාථමික විද්‍යාලේ මීගා දැන්න කියන්නේ මතුකඹ පැත්තේ ආ 191ක් අරන් ඔයා දවස ගානේ පුතේ මෙහෙට එනවාද ඉස්කෝලේ නෑ මම නැඳලා ගෙදර ඉන්නේ එහෙ නැවතිලා තින්නේ ඔව් මොනවද පුතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා මොනවද ප්‍රධාන බලපෑමක් ඉදිරියේ තියෙන වෛද්‍යවරියක් වෙන වෛද්‍යවරියක් වෙන්න තමයි ප්‍රධානම අදහස අර දුවලා දෙන්නත් එන්න තෑගි දෙකක් දෙනවා පොඩ්ඩක් කතා කරමුකෝ අපි ඈ බලාපොරොත්තු ගොඩක් තියෙනවා ඒකෙන් පළවෙනි එක වෛද්‍යවරියක් වෙන්න ඊට පස්සේ ඒ කියන්නේ ගොඩක් ජනප්‍රිය වෙන්න ආසයි හැමයි පුතේ ජනප්‍රිය වෙන්න ආසයි ජනප්‍රිය වෙන්න ආසයි තාරකාවක් වෙන්න ඔව් පුළුවන් පුළුවන් මේ පවුලේ තරතුරු මොනවද තාත්තා මැලිබන් එකේ CDM මැලිබන් සමූහ ව්‍යාපාරේ ආහා අම්මා මෙතන කවුද පවුලේ ඉන්නේ තරතුරු අම්මයි තාත්තයි නංගි මල්ලි අම්මයි තාත්තයි නංගි මල්ලි හරි පුතේ මේ අර අංකල් ගේ මේ අංකල් ගේ වෙනස ඔයා මේ දෙන්නට වැඩිය වෙනසක් විදිහට කිව්වොත් මම ඒකට කැමතියි එයා ඇඳුම් ඇඳගෙන නෙමෙයි ඉන්නේ එතකොට ඒ කියන්නේ දුප්පත් භාවය පේනවා ඒකේ පේනවා එතකොට අර මූණ ඇයි මූණ වල ගැහෙන්නේ නැත්තේ රීති කඩකිරීම රීති කඩකිරීම මොනවද කරන්න තිය රීති සමහර විට කට්ටියට හිනා වෙන්නේ නැති ඒ කියන්නේ හිනා වෙනවා කියන්නේ ওই වගේ කට්ටියට හිනා වෙන ඒ කියන්නේ ඔහොම යනකොට හිනා වෙ ගියාත්නේ හරි 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 දෙන්නන්න අර අක්කද නංගිද මන්ද නංගිද මේ නංගිටත් දෙන්න තව මේ ගැන මොනවා හරි අර්ථකථනයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද වෙනස් විදිහකට වෙනස් මේ ටික නෙමෙයි වෙනස් මේ මහත්ය මට පෙන්නේ ඕක නෙමෙයි මෙයාට මෙහෙම වෙන්න ඇත්තේ මෙහෙන්නකෝ එහෙනම් ඔයා එන්නකෝ එන්නකෝ ගහන්න මල් මල් අප්පුඩියක් ඒ අස්සරේ අපි ඔයත් එක්ක කතා කරනවා මේ දුවට දෙන්න කැගි දෙනවා බය වෙන්න එපා පුතේ ඔයා ශිෂ්‍යත්ව විභාගේ ලකුණු කීයක් ගත්තද 187ක් 187යි කොහෙන්ද ගත්තේ පණාගොඩ යුද හමුදා විද්‍යාලයෙන් කොහෙද පණාගොඩ යුද හමුදා විද්‍යාලය පණාගොඩ යුද හමුදා විද්‍යාලය මේ බට්ටා හා ශිෂ්‍යත්ව විභාගේ කීයද කිව්වේ 187යි කොහෙද පුතේ මොනවද ඔයාගේ බලාපොරොත්තු මට ඕනේ වෛද්‍යවරයෙක් එන නැත්තම් ලේකිකාවක් එන්න ලේකිකාවක් ඔව් ලේකිකාවක් පොත් කියවන්න ගොඩක් පොත් කියවන්න ඔයා කැමති මොනවද පුතේ ඔයා කියවලා තියෙන පොත් මේ දවස්වල මම ආස ඉංග්‍රීසි නවල්ස් කියවන්න ආ මොනවද කියවපු ඒවා මේ අන්තිමට අන්තිමටම ඊයේ කියවුවා ෆේමස් වයි පොතක් ඔයා මගේ නම විදූදානිත් මිනි ඔව් ශිෂ්‍යත්ව විභාගේ 191 191යි බලාපොරොත්තු හොඳ ඉංජිනේරුවරියක් වෙන්න
ඉජිතේරු වරියා හරි මෙන්න මේ පොඩි දුවට දෙන්නකෝ බලන්න මෙයා මේ වෙනස් කතාවක් කියන්න මෙතෙන් දෙන්නේ ඔයාට පේන්නේ මොනවද මේ මහත්මයාගේ වෙනස සමහර සමහර විට එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා හරියට හරි මයි පුතේ මත්ද්‍රව්‍ය වලට බැහි වෙච්ච මිනිහ ගහන්න මල් මල් අපුඩියා ශිෂ්‍යත් විභාගේ ලකුණු කීයද वैद्यवरिया हरिपुते मुनवत निवे में पेन गंजा गहला गंजा गहला गंजा गहला हाकु बहला नहर बेरिला तोल कलुवेला थन्नी मल पेरेते एक वागे थन्नी मल पेरेते एक वागे ऐ मद्रव्यम भाविता कल्ला මත්ද්‍රව්‍යම භාවිත කර පුතේ වෙලාවක් නැහැනේ මගේ පුතේ දෙන්න අපේ ඇට්ලස් මහත්මයා අතින් තෑගි ටික දෙන්න ගන්න පිළිවෙලින් හැම දුවේකටම අපි තෑග්ගක් දෙනවා අර මාමා අතින් ගන්න පුතේ ඔකේ තියෙනවා ඊටාම වටිනා තෑගි පාර්සලයක් ඔබට දෙනවා හරි තව තෑගි තියෙනවානේ මේ දුවටත් දෙන්න හරි 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 පුතේ මේ බලන්න පුතේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු මිනිසුන්ගේ හැටි මේ පේනවද මේ ඔක්කොම මල්ලිලා මට වැඩිය වයසින් අඩු අය මේ පොඩි මල්ලි සිසිල් සුලම් වැඩි වැඩි බල්ලෝ තමා මූණ පොලිෂ් කරන්නේ පැය 24ක් අපේ නවාතැන් පහසුකම් අපි දෙනවා කෑම බීම සමග අංග සම්පූර්ණ කාමර අපිට තියෙනවා සුව පහසු කාමර ඇටච් බාත්รูම් अम्मो गंड पुरा तरा ने सर अम्मे दवस कट पुरा कनवा मैडम बोहम मारूंगी थी अभी देने मैं फोटी मान ली आ मे पेन वाणी गांजा गहन डिसेला गांजा गहुआट पास पोलखा वही एक वागे पुते दवस कट रुपया दोलोस दाह का कुडू गहनो हैटी थानी मिही पिट पे रहते මිහිපිට පෙරේතේ සමා වෙන්න එහෙම කියනවට සුදු නෝනා මාස 8න් අයිස් ගහලා මෙන්න මෙයා බලන්න මයි පුතේ ඒ ඉන්නේ යාම තමයි එයාගේ අතේ තියෙනවා ටැටූ එකක් ඒ ටැටූ එක තියෙනවා අර අර අතේ තර බලන්න අයිස් කියන මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අවාසනාවන්ත ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා ඉක්මනින් ලැබෙනවා अने मागे पुते बला मैं वटा हुए निपा मैं वटा हुए निपा वाइद्यवरु दिहा बलंड हरी लास्सन आई हम वाइद्यवर एक वाइद्यवर यक्म लास्सन आई एकलो खाए का ड्राइव कराने हरी लास्सन आई कौन द केलिंग प्रिया मना पाई बलंडर त्रिरोधर त्रिय दुरु भात्रु मेहम बास्रिय दुरा मेहम पेन वने दे हैं कौन द केलिंग ने කොන්ද කෙලින්නේ මේ මත්ද්‍රව්‍ය වලට බැහි වෙන්න එපා විනාශ කර ගන්න එපා මේ බලන්න ලෝකෙ ඉපදිච්ච මේ සියලු දේවල් සම්පූර්ණයි නමුත් එක්කිනේ දෛවයට ශාප කරනවා අනික එක්කිනා කේට් කුමරිය දෛවයට ශාප කළා වැඩක් නෑ පුතේ අඳුරට ශාප කරන්න එපා පහනපත්තු කරපල්ලා අනික අයට තියෙන දේවල් ගැන හිතන්න එපා අහිමි අපි තියෙන දේවල් හොයා ගන්න කල්පනා කරපල්ලා කරදර වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් ශාරීරික වශයෙන් අනික මානසික වශයෙන් ඔය මානසික අපයෝජනේ පේන්න නැහැ ඔන්න ඕක තමයි මැඩම් භයානකම ප්‍රශ්නේ මේ ළමයින්ට තියෙන ලකුණු 85 අරගෙනම අම්මා අහන්නේ පන්තිය වැඩිම කාටද 87යි හර කඹට බෑ ඒ දෙක ගන්න නේද
වම්මල හරි කේන්ති ගන්න ඕනේ නේද ඈ දැන් අපේ ගෙදරත් එහෙම තමයි අපේ නෝනා උදේ පහට බබා 5:10ට චූටි දුව 5යි කාලට ළමයෝ 5:45ට උඹ එනවද මම ඒ සොඳුරු වදන් පෙළ පුතේ බලය ජවයේ ශක්තිය අපිට හම්බ වෙනවා එහෙම තමයි තුවා ගණන් ගන්න එපා මෙන්න මේ මානසික අපයෝජනයට ලක් වෙන ළමයාගේ මානසික අපයෝජනය එයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න බැරුව යනවා කොච්චර කළත් වැඩක් නැහැ අනේ තමුසේ ගැහටි මන් දන්නවනේ අර බලනවා එහා ගෙදර ළමයා කොච්චර හොඳද මට තමුසේ තීත්තයි ඒව ගැන මම කතා කරන්න යන්නේ නැහැ මැඩම් එක්ක කතා කරලා දවසක දෙමව්පියෝ ටික ගෙනල්ලා පියක කතා කරන්න හැබැයි ඔබට මේ ශාරීරික වශයෙන් වෙන අපයෝජන වලින් නම් පුතේ බේරෙන්න ක්‍රමයක් තියෙනවා මේ වගේ දරුණු අපරාධ ඕගලන්ට වෙන්නේ නැහැ හැබැයි ඕගලන්ට වැඩිපුරම වෙන අපයෝජනය තමයි පුතේ ගැහණු දරුවන්ට අපේ පොලිස් ළමහා කාන්තාකාරයංශ බාර නියෝජ්‍ය පොලිස්පතිතුමත් ඇවිල්ලා ඉන්නවා එතුමා කණ්ඩායමක් එක්කගෙනත් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්න කීපයක් අහලත් තියෙනවා ළමයින්ට හරියට පුතේ ශ්‍රී ලංකාවේ වාර්තා වෙන අපරාධයක් තමයි ලිංගික අපයෝජන සෙක්ෂුවල් ඇබියුස් ඒව ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් වෙනවා හැබැයි ගැහැණු ළමයින්ට වෙන ඒවා පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරනවා මේක අහලා තිබුණා හොඳ කතා ටික පුතේ මේ ඔය තියෙන 2015 වර්ෂයේ ළමයින්ට රහිව සිද්ධ වෙච්ච බරපතල ගණයේ ලිංගික අපරාධ අපි ඒවට කියනවා ග්‍රේව් සෙක්ෂුවල් ඇබියුස් වාර්තාව ඒ වාර්තාව වෙනකොට මම ඔබට කියා දෙනවා මෙන්න මෙහෙම එකක් ශරීරයේ පෞද්ගලික ස්ථාන හතරයි මුහුණ පපුව ලිංගික අවයව දිරිපස පසුපස ප්‍රදේශය කිසි කෙනෙකුට අල්ලන්න බලන්න බෑ තට්ටම් බෙත් තට්ට පල්න වල් බඩා දැනගනි පෙරේතයා ඔව් එක්කෙනෙක් අහලා තියෙනවා එහෙම කරන්න ආවොත් ගහන්න පුළුවන් ඔව් පුළුවන් පොල්ලක් කරන් දෙන්න තට්ට පැලෙන්න පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය දඬුවම් සංග්‍රහයේ 89 වෙනි වගන්තියේ ඉඳලා තියෙනවා කාන්තාවකට ස්ත්‍රී දූෂණයකින් බේරීම සඳහා වෙනත් අයකු මරණය දක්වා යන්න පුළුවන් ඈ එහෙනම් දෙන්නම්කෝ අයිනෝ පිහියෙන් එහෙම බෑ පුතේ හොඳට මතක තියාගන්න ඒවා තියෙනවා යම් යම් ප්‍රතිපාදන මේ පේනවනේ ඇස් දෙකේ හැටි තට්ට බඩක් දැනගනින් උඹේ පළලව තට්ටේ වල් බඩා සුදු ඔයා ඔයාගේ අම්මට දන ගහලා වඳිනවා ඔව් ඔයාගේ අම්මා බුදු සරණයි කියනවා ඔව් ලැජ්ජ හිතෙනවද නෑ කේන් තියෙනවද නෑ ඔයා ඒකට අකමැතිද නෑ ඔයා පාරේ යනකොට අද ඉස්කෝලේ යන රස්ති අදුකාරේ කරාබු දාලා කොණ්ඩේ වවලා ඔයාගේ ඔළුව අත ගාලා අනේ දේවි බාලිකා නංගි වට බුදු සරණයි කැමැතිද නෑ කේන් තියෙනවද නෑ එන්නපා කොල්ලෝ අයින ඔබේ හොම්බට ගල් දැනගනින් පෙරේතයා මම ගිහිල්ලා මීගමුව ඉස්කෝල එක ළමයින්ට කිව්වා හයියෙන් කෑ ගහන්න පුතේ ප්‍රින්සිපල් කතා කරලා අහනවා මහත්තයා මොනවද ඔයාලා ළමයින්ට කියා දුන්නේ මං කිව්වා හයියෙන් කෑ ගහන්න කිව්වා යා මාර වැඩනේ කරන්නේ කැන්ටින් එකේ මිනිස්සු අතුරු වෙච්ච බනිස් කෙඩියක් දීලා ළමයට ළමයා කෑ ගහලා මෙන්න මේ කැන්ටිමේ වල් බඩා කොල් වල්ලන් ගහලා කැන්ටිමාට සුදු අම්මේ යාළු වෙච්ච අලුත බලන්න එපා මැඩම් කොල්ලයි කෙල්ලයි යාළු වෙච්ච අලුත කොල්ලයි කෙල්ලයි බයික් එක යනවා දැක්ක ගමන් කියන්න පුළුවන් බයික් එක පදින්නේ කොල්ල නෙමෙයි පිටිපස්සේ ඉන්න කෙල්ල කෙල්ල පිටිපස්සේ හිටියට සීට් එක උඩ නැගලා මේකගේ නපුටු ගැහිච්ච බෙල්ලත් මෙරිකගෙන කෙල්ලගේ හොම්බයි දත් පහල්ලයි පෙට්‍රල් ටැංකියලුත් ඉස්සරහා ඒ පුතේ යාළු වෙච්ච අලුත අම්මේ යාළු වෙච්ච අලුත පෙම්බස් දොඩන ඔයා ලැබුණොත් මගේ ජීවිතේ ඔයා උළු කැට කඩොල් කැට කන අම්මෝ ගෑනු ළමයි බස් ස්ටෑන්ඩ් වල යකඩ බට මෙහෙම නමනවා මමයි අපේ නෝනායි බැන්දෙත් යාළු වෙලා. ඉතින් අපි දෙන්න පෙම්බස් දොඩනවා ඒ කාලේ. ඔයා ලැබුණොත් මගේ ජීවිතේ උළු කැට ගඩොල් කැට කනවා. ඉතින් අපේ නෝනා බස් ස්ටෑන්ඩ් වල යකඩ බට මෙහෙම නමනවා. ඔය දැන් තමයි ගෑස් සිලින්ඩර් උස ගන්න මං එනකම් බලාගෙන ඉන්නේ. ඇයි මිස්? ඇයි මැඩම් දැන් බැරි අපේ නෝනට මාත් එක්ක පෙම්බස් දොඩන්න? 4:10ට විතර අපේ නෝනා සදාදරණීය වල්ලභයා නනි වල්ලභයා කියන්නේ මහත්තයාට. ගතසිත පිනායන සම්බෝල සමග බත් දරුවන්ද සමග පැමිණ භුක්ති විඳිනු වෙන මම යනවා හා සුන්දරිය කලකට පසු සම්බෝල රසනහර පිනායයි ඕව නැහැ පුතේ දැන් ගෙවල්වල දැන් ළමයි අතේ තමා පණිවිඩය වන්නේ පුතේ ගිහින් කියනවා තාත්තට ඕනනම් ගිලින්න කියලා ළමයි දව දුවගෙන යනවා තාත්තේ වහාම ගිලින්න අන්න අම්මා එනවා මහා ද්වන්ද සටන සුදු අහගන්න ලංකාවේ නීතිය ශ්‍රී ලංකාවේ නීතිය බලාගන්න අහලා තියෙනවා මේ ප්‍රශ්න වලට ඔයාගේ වයස 16ට අඩු නම් ඔයා දෙන කැමැත්ත කැමැත්තක් නෙමේ පුතේ ඔයාගේ වයස 16ට අඩුයි ඔයා ඔයාගේ කැමැත්තෙන් මේ බයික් එකේ නැගලා ගියොත් අපි මේ යතුරු පැදි කරු අත්අඩංගුවට ගන්නේ පැහැරගෙන යාමේ චෝදනාව දණ්ඩ නීති සංග්‍රහයේ 354
පැහැරගෙන යා මේ චෝදනාව ළමයා කියනවා නෑ පැහැරගෙන ගියේ නෑ මම ගියා යන්න බෑ පුතේ යන්න බෑ පිළියම්දල පැත්තේ අම්මා කෙනෙක් එයාගේ වයස අවුරුදු 14යි මාස 8ක දුවට ප්‍රේම සම්බන්ධතාවයකට උදව් කළාස මා කරපු විමර්ශනයක් මේ පිළියම්දල පැත්තේ අම්මා කෙනෙක් එයාගේ දුවට වයස අවුරුදු 14යි මාස 8ක දුවට ප්‍රේම සම්බන්ධතාවයකට උදව් උපකාර කළා කොහොමද කළේ එන්න කියනවා ළමයාට ගෙදෙට්ට ඇවිල්ලා කතා කර කර ඉන්නවා ඔය පාරවල් වල රස්සිය අදු එන්න එපා කොල්ලා ගියා ගෙදර පිළියම්දල තාත්තා පැමිණිල්ලක් කළායි අම්මට විරුද්ධව මම මේ වැඩේට කැමති නෑ ඔබ මතක තියාගන්න පුතේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 සංශෝධන පනතේ ප්‍රතිපාදන යටතේ මා ඒ අම්මව අත්අඩංගුවට ගත්තා බාල වයස්කාර දැරියකට ආධාර අනුබල දීමේ චෝදනාවට අම්මන්ඩි අර ප්‍රේමවන්තයයි දෙන්නම එක බන්ධනාගාර බස් එකෙන් තමයි අතුලට ගියේ ඔය අපි කරපු විමර්ශන ඇයි රත්තරම් පුතේ උඹලට තාම අයිතියක් නෑ උඹලගේ ජීවිත පිළිබඳ තීන්දු ගන්න උඹලට අයිතියක් නෑ වගේම මතක තියාගනින්න උඹලගේ දෙමව්පියන්ට අයිතියකුත් නෑ අනවශ්‍ය තීන්දු ගන්න ශ්‍රී ලංකාවේ ළමයෙකුගේ නීතිය බලය තියෙන දිස්ත්‍රික් උසාවියක දිසා මිනිසුරුවරයෙකුට අම්මට තාත්තට පුළුවන් කණ්ඩ බොණ්ඩ දෙන්න උගන්නන්න ඒවා විතරයි එහෙම නැතුව ඒගොල්ලන්ට වෙන ජීවිතය පිළිබඳ තීන්දු ගන්න බෑ හරි එහෙමනම් ශ්‍රී ලංකාවේ පොලිසිය අවුරුදු 157ක් සමරන මොහොතේ අපිට ඔබ ලබා දුන් සහයට අපේ කෘතඥතාවය අපි පුද කරනවා ආදරණීය විදුහල්පතිතුමිය සුභාෂණී දෙමටගොඩ මැතිණිය එතුමිය මා අඳුනන්නේ දීර්ඝ කාලයක සිට එතුමිය බොහොම නිහතමානී බොහොම හොඳ ආදරණීය ගුරු මම ඒ උපහාරයට තමයි පුතේ අපි අද දේවි බාලිකා විද්‍යාලයට ආවේ ශාන් මහත්මයා මොකක් හරි ගීතයක් ගායනා කරමුද අපි හැමෝම එකතු කරගෙන වැඩේ අවසන් කරන්නට එහෙම හොඳයි නේද මේ ගීතයට එහෙනම් සියලු දෙනා පුතේ සම්බන්ධ වෙන්න හරි සම්බන්ධ වෙලා ගීතය ගායනා කරලා අපි අවසන් කරනකොට ප්‍රජා පොලිස් කොට්ටාෂයේ ප්‍රජා පොලිස් පාරිසරික දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිතුමනි ප්‍රශාන් ඩයස් මැතිතුමනි අපිට මග පෙන්වුවාට ඔබතුමාට ගෞරවණීය ස්තුතිය ඒ වගේම අපේ ආරාධනය පිළි අරගෙන මෙතෙන්ට පැමිණි ළමහා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශ මූලස්ථානයේ භාර නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න මැතිතුමනි ඔබතුමාට ගෞරවණීය ස්තුතිය ප්‍රජා පොලිස් කොට්ටාෂයේ අධ්‍යක්ෂකතුමා වෙනුවෙන් පත් පිරිනමනකොට විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට විශේෂයෙන් ඇට්ලස් ආයතනයට මේ සියලු දෙනාටම සහය දක්වපු ආයතන වලට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා අපේ සහයට පැමිණි ශ්‍රී ලංකා පොලිසියේ විවිධ කොට්ටාෂවල නිලධාරි මහත්ම මහත්මීන්ට ගෞරවනීය ස්තුතිය පුද කරනකොට පුතේ හැමෝම එකතු වෙලා දෙන්න හොඳ ලස්සන අත්පොලසන් නාදයක් අපි යමු අවසානයකට ගීතයක් එක්ක එහෙනම් ඔබට ජයෙන් ජය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි